ආදරණීය දරුවෙනි, මං අද අලුත්ම කතාවක් කියන්නයි හදන්නේ. ඕගොල්ලෝ දන්න කතාවට වඩා ටිකක් වෙනස් කතාවක්. අපි බලමු මොකද්ද මේ කතාව කියලා. දැන් ඕගොල්ලන්ට මං කිව්වොත් එක එකතු කිරීම එක එකයි බින්ද. ඇත්තද? එක නෑ නෑ වගේ. නමුත් එහෙම වෙන්න පුළුවන්. තුන එක එකයි බින්දුව වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ හිතයි කොහොමද එහෙම වෙන්නේ කියලා. එහෙම වෙන්න පුළුවන්. දැන් බොහොම ඉස්සර කාලයට අපි ගියොත් අපේ ඉතිහාසයේදී, ගුහාක ඉතිහාසයට ගියොත් එන්දේර යුගය තරම්, එන්දේර යුගයට තරම් ඈතට ගියොත් මේ එන්දේර යුගයේදී මිනිස්සු ජීවත් වුණේ ගව මහීෂ ආදී සතුන් නැති කිරීම. හැබැයි ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ ඒගොල්ලන්ගේ ගව ගාලේ සතුන් කී දෙනෙක් ඉන්නවද කියලා. මොකද ගණිතය තිබුණේ නැති නිසා. ඒගොල්ලෝ මොකද කළේ? ඒගොල්ලන්ගේ ගව ගාලේ ඒගොල්ලෝ පොඩි මඩිස්සලයක් අරගෙන අපි තුමු බැටලුවෙක් කියලා බැටලුවෙක් එළියට යනකොට දාගන්නවා කල්කටයක්. තව බැටලුවෙක් එළියට යනකොට තවත් කල්කටයක් දාගන්න. අන්නේ බැටලුව එක එක අයිලියට යනකොට ගල්කට දාගන්න. ඒතර ඒගොල්ලෝ දැනගෙන ඉතින් මෙන්න මෙච්චර මට මගේ වත්කම. බැටලුව මෙච්චරක් මට ඉන්නවා. ගවය මෙච්චරක් මට ඉන්නවා. එහෙම තමයි කියන්නේ දැනගත්තා කියලා ඉතිහාසය කියන්නේ. හවසට මොකද කළේ? සතු ආපහු ගාලට එනකොට ගල්කටේ ගල්කටේ ආරන්දා. ගල්කට සංඛ්‍යාව ඉතුරු වුණා නම් ඒගොල්ලෝ දැනගත්තා. අද මෙච්චර සතු ගාණක් බුරුකයා කාලා තියෙනවා. එහෙම නැත්නම් මේකට එන්නේ නැතුව යනවා. ගල්කට මදි වුණා නම් ඒකෝ දැනගත්තා. අද මේ සත්තු ඇවිල්ලා වෙන සත්තුන්ගේ පස්සේ මේ සත්තු ඇවිල්ලා කියලා වෙන ගාලකෝ. එතකොට ඒගොල්ලෝ එහෙම තමයි කියනවා ඒ කාලේ ගණිතය නොදන්න කාලේ ගණන් කරේ. ඊට පසු කාලෙක අර ලෑල්ලක දණ්ඩක කට කපලා සංඛ්‍යා දිව්වා කියලා කියනවා. එහෙම තමයි ගණිතය ටික ටික දියුණු වුණා කියලා කියනවා. තව ටික කල් යනකොට මිනිස්සු දැක්කලු මිනිස්සුගේ අත් දෙක ඇඟිලි තියෙනවා. මිනිස්සු ගණන් කරන්න පටන් ගත්තලු ඇඟිලි වලින්. 1 2 3 4 5 6 7 8 9 10. ගැන්නනේ 10. දැන් මොකද කරන්නේ? මිනිස්සු ටිකක් තව දිනුන වෙනකොට කල්පනා කළා 10යි. කකුල ඇඟිල්ල ගැට ගැහුවා. ඒක කකුල ඇඟිල්ල ගැට ගැහුවේ මොනව වෙනවද? 10ක් වෙනවට. අන 10ක් කකුල ඇඟිලි. එකක් ගැට ගහලා දැන් ඒක 10ක් එතන තියෙනවා. ආයි තව 10ක් ගන්න. තව ඇඟිල්ලක් ගැට ගැහුවා. ඔන්න දැන් කකුල ඇඟිල්ලක් කීයක් වටිනවද? 10ක් වටිනවා. කකුල ඇඟිලි 3ක් ආවා. අතේ ඇඟිලි 5ක් ආවා. කීයද? කකුල ඇඟිල්ලක් 10ක් වටිනවනේ 3ට 30යි. අතේ 5යි 35යි. ඔන්න අපි හිතමු දැන් කකුල ඇඟිලි 10ම ඉවරයි. ඒතර 100ක් ඉවරයි. දැන් මොකද කරන්නේ? අපි දු මේ දරුවගේ අතේ ඇඟිල්ල ගැට ගන්න. එතකොට මෙයාගේ අතේ ඇඟිල්ල 100ක් වටින්. එතකොට මෙයාගේ අතේ ඇඟිලි 3ක් ගැට ගැහුවොත් 300ක්. කකුල ඇඟිලි 5 50. 350. මෙතන 7ක් ආවොත් 357යි. ඔන්න ඔය වගේ ක්‍රමයක් කියනවා. ඊට පස්සේ මිනිස්සු පාවිච්චි කරේ. අන්න ඊට පස්සේ මේගොල්ලෝ හදාගත්තා කියනවා. මේ සඳහා පොඩි උපකරණයක් හදාගෙන තියෙනවා. මොකද්ද උපකරණය? මෙන්න මේ විදිහේ කූරු ටිකක් හයි කරපු ලෑලි කෑල්ලක් අරගෙන තියෙනවා. ආන්න බලන්න. මේ විදිහේ කූරු ටිකක්. ඒත් මේක අපි රබර් රටේ හරි මොන හරි මොන හරි සිදුරු කරලා මේකේ දාන්න පුළුවන්. ඔන්න 1යි 2යි 3යි ඔන්න ඔහොම දාන්න පුළුවන්. මේකට අපි නමක් කියනවා ඇබකසය. එහෙම නැත්නම් අපි කියන්නේ ඝනක රාමුව. ඝනක රාමුව මතකද කුඩා කාලේ අම්මා තාත්තා ඝනක රාමුව ගෙනල්ලා දුන්නා ගණන් කරන්න කියලා. මටත් හම්බුණා, මට මතකයි. හැබැයි දැන් තියෙන විදිය නෙමෙයි මේ ඝනක රාමුව වෙනස්. දැන් ගොඩක් වෙලා ළමයි දෙපැත්තෙම වහපු අර මේ
මේවට කියන්නේ දානවට කියන්නේ ගණක කියලා. අපරට නෙමෙයි ගණක කවුන්ටර්ස්. මේ ගණක දෙපැත්තේ වහලා දැන් ගෙනත් දෙන්නේ මේ වැටෙන නිසා. ඒක සාර්ථක නැහැ. හරියටම එන්න ඕනේ මේ කුඩින් ඇරලා තියෙන ගණකයක්. ගණක රාමුව. එහෙනම් මොකද්ද මේ කතා කරන්නේ? අපි අද කතා කරන්නේ සංඛ්‍යා පාද ගැන. ඕගොල්ලෝ දැනගෙන හිටිය ඉලක්කම් ලෝකය අද අපි වෙනස් කරනවා. වෙනස් කරලා පෙන්නන ඕගොල්ලන්ගේ ඕගොල්ලෝ 1 1 2 කිව්ව එක එහෙම නොවෙන්නත් පුළුවන් කියලා මේවා සම්මත මේවා සම්මත. සම්මත. මේ සම්මතය වෙනස් කරන්න පුළුවන්. එහෙම වෙනස් කළා තමයි ලෝකේ ඉස්සරහට ගියේ. දැන් කළාම එක්කට කිව්වා. වතුර බිඳුවට වතුර බිඳුවක් එකතු කළාම වතුර බිඳුවක් හැදෙනවා. වතුර බිඳු එකකට තව වතුර බිඳුවක් දැම්ම තව වතුර බිඳුවක් හැදෙනවා. ටිකක් ලොකු එකක් ඇත්ත. නමුත් වතුර බිඳුවක් තමයි හැදෙන්නේ. එහෙනම් අපි බලමු මොකද්ද අපේ පාඩම. අපේ පාඩම තමයි ද්විමය සංඛ්‍යා. මේක නවය ශ්‍රේණියේ දෙවෙනි පාඩම. මේ බලන්න. 0 1 2 3 4 5 6 7 8 9. මේවා හින්දුවරුන්ට ආයති සංඛ්‍යා. අරාබි වෙළෙන්දෝ. ඒගොල්ලෝ වෙළඳාම සඳහා මේ සංඛ්‍යා පාවිච්චි කරන රට රටවල ගෙන ගියා. එනිසා අපි මේවට කියනවා හින්දු අරාබි ඉලක්ක. හින්දු අරාබි ඉලක්ක. අපිටත් ආවෙනික ශ්‍රී ලාංකික ඉලක්කම් තියෙනවා. වෙන වෙන රටවල තියෙනවා. නමුත් ඒවා මතක තියාගන්න කරදරයි. ඒවා දැන් භාවිතේ නැහැ. මේ ශ්‍රී ලාංකික ඉලක්කම් තියෙනවා අපිටමයි තියෙන්නේ. අපිත් පාවිච්චි කරන්නේ මුළු ලෝකෙම මෙතන මේ තියෙන සංඛ්‍යා. මෙතන තියෙනවා සංඛ්‍යා 10ක්. සංඛ්‍යා 10ක්. එකේ ඉඳන් 9ට 9යි. මේ බිඳුවත් එකතු වුණාම 10යි. ඕනම ගානක් මේ සංඛ්‍යා 10 ඇසුරෙන් අපිට ලියන්න හැකියාව තියෙනවා. අන්න ඒක තමයි ඒක තියෙන වටිනාකම. දැන් අද මේ පාඩම ඉගෙන ගත්තම තේරෙයි. අපි පාවිච්චි කරන මේ ඉලක්කම් 10 මොනතරම් අපිට පහසුද කියලා යම් යම් දේවල් කරන්න. හොඳයි. ඒතර මේ කුලකය තමයි අපි කියන්නේ හින්දු අරාබි ඉලක්කම් කුලකය. සංඛ්‍යා ලිවීම සඳහා මෙම ඉලක්කම් යොදා ගන්න ලැබේ. මේ ඉලක්කම් 10ක් තිබෙන නිසා මේ ඉලක්කම් යොදාගෙන ලියන සංඛ්‍යා සියල්ලම 10 පාදය. අන්න 10 පාද. මේකට අපි කියනවා තවනමක් දශමය කියලා කියනවා. දශමය පාදය. ඔය කියන්නේ දශමය කියන්නේ අර 10 ඒ දශම කතාව නෙමෙයි. දශමය දශමය 10මය පාදය. එහෙනම් බලන්න මේ තියෙන්නේ මෙතන මං සංඛ්‍යාවල් ලියලා මේ. මේක શબ્ද කරන්න ඕගොල්ලෝ දන්නවා. 6953 පාදය 10. දැන් මේ පාඩමේදී මේ පාදය අපි ලියනවා අනිවාර්යෙන්. නැත්තම් වෙන අර්ථය එනවා අපිට. මෙම පාඩමේදී සංඛ්‍යාලියම යොදා ගන්නා පාදය වන අගය මේක සංඛ්‍යාවට යටින් කුඩාවට වචනෙන් දිවිය යුතුයි. අපි ලියන්න බෑ මෙහෙම. මේක ලියන්න බැරි ඇයි? මේක 10 නෙමෙයි කියලා මේ පාඩමේදී කියන්න පුළුවන්. මේක දෙක වෙන්න පුළුවන්. 3 4 5 ඕන එකක් වෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු මෙතන ලියන්න ඕනේ මොකෙන්ද? වචනයෙන් ලියන්න ඕනේ. අපි ඉස්සරහට යමු. අන්න මං කිව්ව කූර. මේ බලන්න. අපි මෙන්න මේ කූරට දානවා. 1 2 3 4 5 6 7 8 9ක් දානවා. 9ක් දානවා. කූර සම්පූර්ණයෙන්ම පිරෙනවා. වෙන දාන්න බෑ. එන 10ක් වෙන්නන්නේ කොහොමද? කොහොමද? මේ 9ම ගලවනෝ. 9ම ගලවලා මේකට එකක් දානවා. ඉතින් මේකට දාන එකක් කීයක් වටිනවද? 10ක් වටිනවා. අපි අර කකුලේ අඟිල්ල ගැටගෙවෙ 10 වෙනවනේ. ඒ වගේ මේකට දාන ඝනකයක් 10ක් වටිනවා. මේ බලන්න. මෙම ඝන මෙය ඝනක රාමුවකි. මෙහි එක කූරකට දැමිය හැකි උපරිම ඝනක සංඛ්‍යාව 9කි. 9කි. මෙම කූරේ ඝනක 9ක් දැමුව විට එය පිරෙන නිසා 10 දැක්වීමට. පළමු කූරේ සියලු ඝනක ඉවත් කර දෙවන කූරට ඝනක 1ක් දැමිය යුතුයි. එනිසා තමයි දෙවෙනි කූරේ 1යි
මුල් කූරේ බිඳුවයි එකයි බිඳුව අපි ලියන්නේ. අපි යන්න. මේවද බලන්න මෙන්න. ඔන්න මං කිව්ව 10 නෙමෙයි තියෙන්නේ. මේ ඔක්කොම ගැලෙව්වා. මේකට එකක් දැම්. දැම්. මෙම ගණන ගාමේ නිරූපණය වන්නේ එක බිඳුව. මේක එකයි අරක බිඳුවයි 10යි. දැන් බලන්න අපි මේ කූරම පුරවන. කියද්ද දාන්න පුළුවන්? 9ක්. අර ගොරත් පුරවන. ඒතර බලන්න මේ කූරු දෙකම පිරෙවුවම මෙන්න මේ වෙන. මේකේ 9යි මේකේ 9යි. මේ කීයව 9ක්ද? මේක 10ව 9ක්. කියද්ද? 90යි. මේක 9ත් එක. 99යි. මේ කූරු දෙක පිරෙන මම මේ 10 තින්නේ. 10ව 9ක් 90යි. මේවා එකේව 9ක් 9යි. 99යි. දැන් අපි හොඳට තේරුම් ගන්න. සියය පෙන්වන්නේ කොහොමද? කොහොමද පෙන්වන්නේ? මේ කූරු දෙකම අරන් දාන්න ඕනේ. කූරු දෙකම අරන් දාලා අපි මේකට එකක් දාන්න ඕනේ. මේ බලන්න. මේකට වැටෙන එක එහෙනම් 100ක් වටිනවා. අපි කියලා බලමු. ආන්න. මේ දෙකම අරන් දාලා මේකට දැම්මා. එහෙනම් මේකේ 100යි. ඒක අපි ලියන්නේ අර විදිහට මේ 1.i බිඳුව පොඩියට 10යි. අනේම තමයි අපි 100 ලියන්නේ. මේ බලන්න එකේව මේකේ තියෙන්නේ. 10ව මේකේ තියෙන්නේ දරුවනේ. 100ව මේකේ තියෙන්නේ. හොඳයි. දැන් අපි මේකෙන් පෙන්නමු. 3ක් දැම්ම. මේකේ 4ක් දැම්ම. 4යි 5යි 6යි 7ක් දැම්ම කියන්නේ. දැන් මේ කීයද? 300 හතලිස් හත 347. දැන් 9ක් දැම්මම මේක පිරෙන්න ඕනේ හරියට. මේකත් පිරෙන්න ඕනේ. මේකත් පිරෙන්න. ඔන්න බලන්න. දැන් මේ කීයද? මේක 999. 999. පාදය 10. මේ බලන්න මේ. මට දැන් 1000 පෙන්වන්න ඕනේ. 1000 කොහමද 1000 පෙන්වන්නේ? මේ කූරු තුනම ගලවලා ගණක ඔක්කොම අරන් දා. මේකට එකක් දාන්න. එතකොට මේකට දාන එකක් කීයක් වටිනවද? 1000ක් වටිනවා. මේක කූරු අයි කරගෙන මේ විදිහට දිගින් දිගටම ගෙනියන්න පුළුවන්. ඔය සාමාන්‍ය සම්මතිය අපි කූරු ළමයන්ට උගන්වන්නේ කූරු 3ක් 4ක් තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් ඕගොල්ලෝ දැක්කද දැන්? 999 මේ කීයද? මේ තියෙන්නේ 1000. 1000. ඒතර මේ ගණ කරාම මොකුත් නොදා හිටියොත් නිරූපණය වෙන්නේ බිඳුව. කූරු ඔක්කොම පිරෙව්වොත් 10ව 9යි 100ව 9යි 10ව 9යි 1ව 9යි මේකෙන් පෙන්වන්න පුළුවන් ලොකම ගාන 9999. 10000 වුණනම් ඕගොල්ලන්ට සිද්ධ වෙනවා තව කූරක් හයි කරගන්න. දැන් අපි බලමු. මේකේ ගණක 2යි. මේකේ ගණක 4යි. මේකේ ගණක නැහැ. මේකේ ගණක 5යි. කියමුද සංඛ්‍යාව? 10ව 2යි. 2යි. 100ව 4යි. 10ව නැහැ. 1ව කීයද? 5යි. මේ කීයද? දැන් ශබ්ද කරන්න බලන්න. 2405. 2405. අන්න බලන්න කොයිතරම් අර්ථවත්ද. අපේ 10 සංඛ්‍යා පාදයේ කොයිතරම් අර්ථවත්ද. හොඳට මතක තියාගන්න මේ ගණක දාන්න පුළුවන් 9. බැරි නිසා තමයි අනිත් එකට දාන්නේ. දැන් මට ඕන නම් මේකට තව දාලා කියන්න පුළුවන්. මට 6ක් දැම්මා කියන්නේ. එතකොට 2400. 1 2 3 4 5 60. 1 2 3 4 5 6 7 8 9. 9. 10.
මෙන්න මේ විදියට අපිට ලස්සනට ගණකරාමුව මගින් තේරුම් ගන්න පුළුවන්. ඔකල ගියානම් පෙට්‍රල් ෂෙඩ් එකට ඒ දවස්වල ඒ පෙට්‍රල් ෂෙඩ් එකේ දකින්න ඇති මෙහෙම මීටරයක් තියෙනවා. දැන් ගොඩක් ඒවා මේ වෙනස් විදියට ක්‍රියා කරන්නේ. අපි පෙට්‍රල් ගහද්දී එතන බෝඩ් එකේ දාලා තිනවා බලන්න මීටරය බිඳුවට තිබේදයි බලන්න. හොඳමයි තියෙන්නේ. දුන්න පෙට්‍රල් ගහන පටන් ගන්න. මේකට මොකද වෙන්නේ? මේක කැරකෙනවා. මේක කැරකෙනවා. මේක බිඳුවේ ඉඳන් කැරකෙනවා. බිඳුව 1 2 3 4 5 6 7 8 9. මෙතන 9. මේ ඔක්කොගෙම තියෙන්නේ බිඳුව. දැන් මොකද වෙන්නේ ඊට පස්සේ? මේක කරගෙනකොට 9 එහාට යනකොට මේක එහාට යනකොට බබෝ මොකද වෙන්නේ? මේක බිඳුව ඇවිල්ලා මේකේ එකයි. මේ කතන්දරේම තමයි. මේකෙන් තමයි මේක හදාගත්තේ. අද තියෙන තාක්ෂණයේදීත් මේක තමයි සිද්ධ වෙන්නේ. මේ කතාව දිනු කරලා තමයි ඉස්සරහට ගෙන්නේ. දැන් මේක ආයෙම කරකලා කරකලා මේකේ 9යි 9 වැටෙනවා. කීයද එතකොට? 99. ඊට පස්සේ මේවා බිඳු තියෙන්නේ. 99 වැටලා ඒ දෙකම කරකලා මේකට එකක් වැටෙනවා. අන්න 100 වැටෙනවා. ඒ විදිහ 999 ඇවිල්ලා 1000 වෙනවා. දැන් මේකේ 9999 පෙන්වන්න පුළුවන්. තව මේකේ මෙහාට තියෙනවා නම් තවත් අපිට සංඛ්‍යාවක් දාගන්න පුළුවන්. අන්න බලන්න අපේ 10 පාදයේ සංඛ්‍යා අපි ඕගොල්ලන්ට තේරුම් කරා. මේ වැද බලන්න. මේ කියන්නේ කීයද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8000. මේකේ 9යි පිරීලා තියෙනවා 953. 8953. මේ බලන්න මේකේ තියෙන්නේ 1 වතුනක්. 1 වතුනක්. 1 වතුනක් 3යි. මේ 5 නෙමෙයි මේක. මේක 50. 10ව 5ක්. 50යි. 100ව 9ක් 900යි 10ව 8යි. එතන මේක ඔක්කොම එකතු කරොත් 8953යි 10යි. අන්න බලන්න අපි හොඳට ඕගලන්ට සංඛ්‍යා පාදය තේරුම් කරලා දුන්නා. ඊළඟ මේ 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 කූරවල වටිනාකම් අපිට මේව ලියන්න පුළුවන්. මේ බලන්න 8යි 10ව 10. 10ව 8යි කූරේ. ඊළඟට 9 100ව 100ව කියන්න 5 කියන්නේ 50යි 10ව හරි 3 කියන්නේ 3යි 1ව 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 ඔයාලට මතකයි මේ 1 කියන්නේ 10ේ බිඳුවේ බලය ඕන ගානක බිඳුවේ බලය 1යි මේක 10ව 1යි. මේක 10 2ේ බලය 10 3ේ බලය. 10 1ේ බලය 10 2ේ බලය 10 3ේ බලය. එහෙනම් මේ 1000 ලියන්න පුළුවන් 8යි 10 3ේ බලය. මේක 9යි 10 2ේ බලය. 5යි 10 1ේ බලය. 3යි 1 කියන්නේ 10ේ බිඳුවේ බලය. දැන් මේක බලන්න මේ පේලියක් ඉතුරු වුණා. ඒ නිසා මම පොඩ්ඩක් මේක නැවත උගලන්ට ලියලා පෙන්නනවා වෙන විදියකට. ඔන්න බලන්න. අපි මෙහෙම කරමු. කොහමද මෙහෙම කරමු? මෙහෙම කරමු. මුලින් අපි ලියමු 8000. අන්න හැදෙන හැටි තව තේරුම් ගන්න පුළුවන්. මේක ලියමු 900. මේක ලියමු 50. වඩා හොඳයි නේද? අන්තිමේක ලියමු කොහොමද? 3. දැන් මේක ලියනවා 8 වරක් 1000. හරි. මේක ලියනවා 9 වරක් 100. හරි. මේක ලියනවා 5 වරක් 10. හරි. 3 වරක් 1. සුන්දරයි නේ වැඩේ. 8 10 හැදෙන හැටි. දැන් මේ 10 ඔන්න අන්තිම පේලිය අපි ලියනවා 8යි 10යි 3ේ බලය. මේක 9යි 10යි 2ේ බලය. බල අඩු වේගන යන හැටි බලන්න. 3ේ බලය 2ේ බලය. 5යි 10යි 1ේ බලය.
තුනයි එක කියන්නේ දහයේ බින්දුවේ බලය. මේ ආකාරයට උනේම සංඛ්‍යාව දහහි බලයසුර නිරූපණය කළ හැකිය. අපි මෙන්න මේවා කියනවා දහයේ බලවලින් ලියන්න කියලා. හත හත්දහ දහය තුනේ බලය. හතර දහය දෙකේ බලය. තුන දහය එකේ බලය දහයයි. පහ දහය බින්දුවේ බලය. ලේසිනේ දරුවනේ. මේක නවය. දහය කියේ බලයද තුනේ බලය. හා තුන දහය දෙකේ බලය. හා දෙක දහය එකේ බලය. අන්තිමට තියෙන ඉලක්කම හත. දහයේ බින්දුවේ බලය. බලන්න. ඒතර මේ සංඛ්‍යාවක් මේ විදිහටත් ලියන්න පුළුවන් විහිදුවල. මේකේ අර්ථය තේරුම නියම තේරුම. 8 කියන්නේ 10 තුනේ බලය. 8000ක්. 2 10 දෙකේ බලය. මේක බිඳුව. 10ව නැහැ. 10 එකේ බලය. මෙතන 4යි. 10 බිඳුවේ බලය. බලන්න අපිට පැහැදිලි. අපි මේක ගල්ලියේ 6යි 10 තුනේ බලය කියන්න ධන 9යි 10 දෙකේ බලය ධන 5යි එකතු කිරීම 10 එකේ බලය කියන්නකෝ අන්තිමට 2යි 10 බින්දුවේ බලය දැන් අපේ සමාහ ලොකු පන්ති වල දරුවෝ ඉන්න මෙහෙම දීලා ඇහුවොත් මේ කීයද කියන්නේ කියලා එක පාට කියන්න බෑ. 11 වසරේ. මොකද මේ නම ශ්‍රේණියේදී මේක හරියට ඔළුවට දාගන්න නැහැ. සංඛ්‍යාව මේ විදිහ නිරූපණය කරන්න පුළුවන්. මේකත් කියන්නේ. ඔය බලන්න මේක මොන තරම් ලස්සනද. 5 5 5 5 5555. එකම පහේ ඉලක්කම. වටිනාකම් වෙනස්. කීයේවද? 1000 1000 කියන්නේ 10 3 බලය 500 එතකොට මේ පහ කියන්නේ 10 ව 2ක් 100 50 10 ව 1ක් 5 10 ව බින්දුවක් බින්දුවේ බලය කියන්නේ 1යි අනේ බලන්න ඕනම සංඛ්‍යාවක් අපිට මේ විදිහට ලස්සනට ලියන්න පුළුවන් අර්ථවත්ව ලියන්න පුළුවන් ඒ කියන්නේ 4යි ඔව් 10 තුනේ බලය බින්දුවයි 10 දෙකේ බලය බින්දුවයි කියන්නේ 10 එකේ බලය 3යි 10 බින්දුවේ බලය දැන් ඔයගොල්ලන්ට තාම දේසි මේක තේරුම් ගන්න මේක 2යි 10 තුනේ බලය මේක 7යි 10 දර්ශක අඩුවේ ගණන් දෙකයි 10 එකේ බලය බින්දුවයි 10 බින්දුවේ බලය මේකත් බලමු 7යි 10 3 බින්දුවයි 10 2 කියන 5යි 10 1 කෙළවරේම 9යි 10 බින්දුවේ බලය පැහැදිලිව ලියන්න පුළුවන් මේකත් පුළුවන් ආහා දැන් මොකද වෙලා ඇති? බිංදුව 1 2 3 4. මේක බිංදුව කියලා බලන්න. 1 2 3 4. එතකොට 8යි 10 4 බලය. 10 10යි. එතකොට 80 10යි. 4යි 10 3 බලය. අවරෝහණයට යනවා. 3යි 10 2 බලය. 2යි 10 එකේ බලය 9යි 10 බින්දුවේ බලය දැකද දරුවනි මේකත් එහෙමයි බින්දුව 1 2 3 4 එහෙම කරලායි පටන් ගන්න බින්දුවෙන් පටන් ගන්නවා 3යි 10 4 8යි 10 3 5යි 10 2 4යි 10 1 අන්තිමට 2යි 10 බින්දුව. දැන් මේ කීයද?
දහය දෙක කියන්නේ සයයි එතට පන්සිය ඕන දෙරගේ වටනාගමත් දන්න මේ කියද දහය දෙක සයයි හත් සයයි මේ කියද දහයතුන් දාහයි හත් දාහයි තොට අපිට බොහොම අර්ථවත්ව අපේ සංඛ්‍යා ලෝකය අපිට ලියන්න පුළුව දැඟන්න මේක මනි පැත්ත දහය බලවලින් දී ඇති සංඛ්‍යා සාමාන්‍ය ආකාරයට ලියන්න දහය තුන කියන්නේ දාහයි අපට තුන්දාස් පන්සිය හතලිස් හය සංඛ්‍යා කලාප ක්‍රමයට ලියන්න ගැන්නු අපි ඔය දරුවන මතකද හය ශ්‍රේණිය සංඛ්‍යා කලාපවලට ලියන්නේ අටසිය පනස්තුන්දාස් හාරසිය දහනමේ මේ විදිය තුන් මිලියන මෙත තුනෙන් තුළට කලාප කරලා ලියන්න ඉස්සරනම් කමා දැම දැන් දාන්නේ මේකයි මම මෙතන ඉදෑරී හාරදාස් දෙසය අනුහය මේක මොකද අනු හද්දාස් අටසය හැත්ත පහ තිස් පන්දාස් තිස් පන්දාස් බිින්දුවයි බිින්දුවයි හත තිස් පන්දාස් හත හොඳ බලන්ඩ මේක තුනේ බලය ආපවු නවදාස් හයසිය හයසිය හැට හය නවදාස් අයිසියටය මේක හාරදාස් බිින්දුවයි නවයයි තුන අනෝතුන හාරදාස් අනෝතුන ය දැමින බලන්න නික බෝම ලස්සනයි පන්දාස් පන්සය පනස් පා මෙම සංඝාව ලිවිය සඳ යොදාගන ඇත්තේ පහයි ලක්කම පමණි මංකිවේ එහෙත් එම ඉලක්කම් හතරේ වටිනාකම් එකනකට වෙනස් මේ පහ කියන්නේ අපි දැක්ක දහයි දහයි බින්දය බල වෙන විදියට කියනවන එකේවා පස්වරක එක පහයි එක මේක දහයේෝ පනහයි මේක සීයේවා සීව පහක් කිය පන්සීයයි මේක දාහයෝකොට පන්දායි අන්නේ විදියට තමයි පන්දාස් පන්සිය පනස් පහ බලන්න පන්දාස් පන්සිය පනස් පාහදේ මිනිසාගේ අදගේ ඇගිලි දායක් තිබියෝ නිසා මිනිසා දාය පාදය යොදා ගන්ට ඇතැයි පෙළමුණාවිය හැකි කියල තම මට හිතෙන හැටි ඒ මට හිතෙන හැටි දායක්ත විච්චින්ද මිනිස්සු ඒ සංඝයා පාදයට ගියා කියලා එක යම්කිසි බරප්‍රසාධයක් වෙච්ච බව ඉදිරයේදි පෙනේ දහය පාදය මොන තරම් සරලද පහසුද ලේසිදකි අපිය අන්න බලන්න මේම පීතම පොඩි කතන්දරය දැම් මංගවා දයගෙල ඉඳ දායපාද කියා කියලනේ අපි අඟහර ලෝක මිනිස්සු ඉන්නවා කියලා ඒම අපි දන්න අපිනික හිතම උපකල්පනය කර ඒමිසු ඇද තින ඇගිලි දෙකයි 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 තමිසු කෝමද කරන් කර එක දෙක තුන්න හතර ඒමිසුගේ කකුල දැගල දෙක දෙක දීන්නේ අර මනසක දෙක දෙක එම දැකන හෝදගන එක දෙක තුන්න හතර කකුල ඇගිල කරක දැන් කකුල ඇගිල කිය කොලීම හතරක් කොටින ආයිත් එක දෙක තුන්න හතර ආයිත හතරක් කොටින කකුල ඇගිලි හතරම කියක් කොටිනවාද හතරය හතර දාසයක් එන අරයගේ අතය ගැනල කට ගන යාගේ අතය ඇගිල දාසයක් කොටින අපේ අර දහයි පාදේදී දහය සීය දහස වනා වගේ මේකෙදී හතර එක හතර දාසය හැට හතර හෙමයිය එන බලන්න දහය පාදේදී යොදාගත්තේ බින්දුවේ සිට නවයට අපිට ඉලක්කන් දහයක් තිබුණා එන අඟහරු ලෝක මිනිසුන්ට මොනවද තියෙන්නේ බින්දුව එක දෙක තුන විතරයි ඇයි ඇඟිලි හතරයිනේ තියෙන්නේ බින්දුව එක දෙක තුන විතරයි ඒගොල්ලන්ට තියෙන්නේ මිනිසාගේ අධිකේ ඇඟිලි හතර පමණක් තිබුණේ නැව හතර සංඛ්‍යා පාදේ යොදාගෙන සංඛ්‍යාවල පෙළඹෙනු ඇත මේ කියන්නේ මම හතර සංඝාපාදයේ යොදාගත ඉලක්කම් කුල ගෙවන්නේ බිින්දුව එක දෙක තුන ඉලක්කම් හතර පමණි දැන් ඔන්න දැම්ම මේ එකක් දැම්ම එතොට එකනේ
මේක එකේ හතර බිින්දුව බල අත දහයි බිින්දුව බලය වගේ. ආන්න තුනක් දැම්මම පෙරුණ පෙරුණ කොමද හතර පෙන්න්න මේ තුනම අරන්දාලා මේකට එකක්දා මෙ බ තුොට මේකට දාන එකක් හතරක් වටින හතරක් වටින. තකොට මේක තුන හතර කියලා පිළියන්න මේ තුන හතර මේක එක හතර කියලා ලියන්න එකයි හතර පාද මෙති එක හතර මේක පෙන්න ලැති මේ තුන හතර මේ දැමුණ හතර පෙන්න්න ඕ මොකද කරන්න මේ තිකම අරන්දාල අපි මේ කුරට කද්දාන එක ඒලෝක මිස කෝද මේ ලියෙන් එකයි බින්දු එකයි බින්දුව හතර හැව කල ඔන්න හොමලිය දැ අපේ ලෝක අපි මේකට කියදකිවේ දහය ඒගොල්ලො හතර එක දහයික සබ්ද කරන්න එකයි බින්දුව එකයි බින්දුව හතර එකයි බින්දුව මෙහි වටිනාකම දහය අපේ පාදයෙන් මේක හතර අපි කියන්නේ මෙහෙම හතර දහය පාදයෙන් හතර දෙවන කූරට දැමියකි උපරිම ගණක සංඝයාව තුනකි මේ බලන්න මේක මොකොත් නෑ එක්වර බින්දුව බින්දුවයි මේක හතරේ වතුන දොළහයි එකතුව දොළහයි ත්‍රබන් මේ අපේ වටිනාකම දොළහ තමයි මේ පෙන්නල තින්නේ කොල්ලු එ මේ කොල්ල මේක ලියන්න තුනයි බින්දුව තුනයි බින්දුව හතර මේ අපේ ලෝකෙ දොළහා මේක දහය පාදය අන්න බලන් මේ හතර පාදය මං හරවලා දහය පාදය හතර පාදයට හරවල දැම් මේකත් පුරෝල මේකත් පුරෝලු පෙර කියද දොළහයි තුනයි පහළවයි අන්න පහළවයි පහළවයි මේක මේක පිරොත් පහළවයි දාසය පෙන්න්නනිකෝ ඔක්ක මරන්දාල මේකට දානයි දාසයවා එකක් දාසයවා එකක් දැ මේක බලන්න ඔන්න පිරිකෝ මංකිව මේ අතරත් වන්න එක්වරත් වන්න තුනයි හතුරත් වන්න දොළහයි අන්න පහළ අන්න පහළ දැම් මේ පහළව තමයි පෙන්න්නන්නේ හැබැයි කොල් ලියන්න කොමද පහළව පහළවේ කොල්ල ලියන්නේ තුනයි තුන තුනයි තුනන හතර මේක අපි ලියන්නේ අපේ ලෝකයේ නම් පහළව දහය හරි තුනයි තුන හතර පාදය මේ එකයි පහ දාය සංඛ්‍යාවලිය ඇති ආකාරය එකයි හය දාසය ලීමට මේ කුරු දෙකේම ගණක ඉවත් කර තුන්නන කුරට ගණකය දැමීට දාසය පෙන්න්න ඔන්න මේ ඔක්කොම ඉවත් කරලා අපි ඊළඟ කුරට ගණකයක් දාන්න ඕන මේ තින් ලස්සනට එකේ බින්දුවයි හතරේ බින්දුවයි දාසය එකයි අන්න දාසය මේ අපේ ලෝකයේ වටිනාකම එකල මේ ලියන්න කොමද එකයි බින්දුව අයි බින්දුව එකයි බින්දුව අයි බින්දුව එක සමානයි අපේ ලෝකයේ එකයි හයට කුරුතුනම් පුරුවන් දාස ඒව තුනක් අදලි සටයි හතරේව තුනක් දොලායි එකේව තුනක් තුනයි හැටතුනයි මේ තියෙන්නේ හැටතුන ඒගොල ලියන්නේ තුනයි තුනයි තුන හතර පාදය මේ අපේ ලෝකේ හැටතුන දහය මෙ තටයක් ඉදිරියාව තා හොඳ තේරේ හැට හතර ගොහොන් පෙන්න්න තුන වරද මේකට දාන එකක් මෙම යටින් ලියල තිරමේ හැට හතරෙ කූරම මේක හැට හතරක් වටින් හැට හතර ඕන්න මේ අපිට මෙහම පුළුව අරිස්සල වගේ ලිය නොන හතර බින්දුවය බලය එකයි හතර එකේ බලය හතරයි හතර දෙගේ බලය දාසයයි හතර තුනේ බලය හැට හතරයි අර අපේ දහයි බින්දුවේ බලය දහය එකේ බලය දහයි දෙකේ බලය දහයි තුනේ බලය වගේ අපි මෙන්න බල මම මේ ගණක රාමුවේ දාලා තිනවා ගණක වගයක් එකයි තුනයි බින්දුවයි කියද දෙක එකයි තුනයි බින්දුවයි දෙක හතර ඔන්න මේ හතර පාදයෙන් ලියපු සංඛ්‍යාවක් අපේ ලෝකයට අපි හරවුණු
මේ එකේ ඒවා දෙකක් දෙකයි. හතරේ ඒවා නෑ. දස ඒවතුනක් හතලිස් අටයි. හැට හතරේ ඒවා එකයි. දැම් බලන්න අටයි දාහතරෙන් හතයි එකයි එකයි. එනම් මෙ දහය පාදය. අන්න බලන්න. හතර පාදයේ සංඝයාව අපි හැරෙව්වා දහය පාදයට. එනම් මේක අපි ලියන්නේ එකයි එකයි හතර දහය. අන්න හතර පාදයට හැරෙව්. දැන් මෙතන දරුවනේ මේක ටිකක් ලීසි ක්‍රමයක් හොයාගන්න වෙනවා මේක හරවන්න. මේ බලන්න. පහත දී ඇති දහය පාදයේ සංඝයා හතර පාදයට හරවන්න. දෙකයි තුන මේ බලන්න. අපි දෙකයි තුන ලියලා ඔන්න බබෝ හතර ඒවයින් බෙදනවා. හතරවර පහ විස්සයි තුනක් ඉතුරුයි. හරිනේ. දැන් පහ තියන්න බෑ හතර පාදේ. බිින්දුව එක දෙක තුන ආයි බෙදනෝ හතර එකකි එකක් ඉතුරුයි. මෙහෙම තමයි උත්තරේ ලියන්න. එකයි එකයි තුන හතර. අන්න අපේ ලෝකෙ විසිතුන අපි හැරෙව්වා හතර සංඛ්‍යා පාදයට හැරෙව්. එකයි එකයි තුන කියලා ශබ්ද කරන්නේ එකසිය දහතුන නෙමේ. හරවන්න තිස්සට කෝමද හතරින් බෙදන්නුවන්. හතරවරක් නවය තිස්සයයි ඉතුරු දෙකයි. හතරවරත් දෙක අටයි ඉතුරු එකයි. දැන් දෙක හතරට වඩා අඩුනේ. දෙකයි එකයි දෙක මේ පාදය හතර. පනස්තුන අරවන්න. හතරෙන් බෙදලා බෝම ලේසියෙන් පාදයට අරවන්න පුළුවන්. හතරේ එකක් හතරයි. දහතුන හතරවත්තුන දොළහයි එකක් ඉතුරුයි. ආයි හතරෙන් බෙදන්න. හතරවත්තුන දොළහයි එකක් ඉතුරුයි. මේ අදට උත්තරේ ලියන්නේ කියන්න බලන්න. තුනයි එකයි එක. තුනයි එකයි එක පාදය හතර. හරි. දේශය අසුවත් ඕඩ ලොකු ගන්න පුළුවන්. හතරෙන් බෙදන්න. හතරවරක් හත විසි අටයි. මොකද ඉතුරුනේ. හතට එකයි තුනක් ඉතුරුයි. ආයි හතරෙන් බෙදන්න. හතට ගියද හතරේ එකයි. තිස් එකට හත විසි අටයි තුනක් ඉතුරුයි. හතරවර කායි බෙදන්න පුළුවන්. හතර දාසයයි එකක් ඉතුරුයි. තාමත් හතරෙන් බෙදෙනවා. එකයි බින්දුවයි. දැන් කියන්න. එකයි බින්දුවයි එකයි තුනයි තුනයි. එහෙම ලියන්න. එකයි බින්දුවයි එකයි තුනයි. කියද? හතර කියලා ලියන්න. දැන් බලන්න අපේ ලෝකයේ බොහොම කෙටියෙන් ලියන 287. ඒගොල්ලෝ ලොකුවට ඉලක්කම් පාවිච්චි කරන්න වෙන්නේ. මොකද ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සංඛ්‍යා හතරයි තියෙන. ඉලක්කම් හතරයි. සංඛ්‍යා දිගට ලියන්න ඕන. ඒතර අපේ සංඛ්‍යා කොයිතරම් අපි සුන්දරද? කොයිතරම් පහසුද? කොයිතරම් ලේසිද? තීරුම් ගන්න පහසුද? මේක ටිකක් දුෂ්කර බව පේනවා. ඒතර මේක ඉගෙන ගත්තම තේරෙන්නේ අපේ 10 පාදේ අපිට කොයිතරම් වටිනවද කියලා. 315. හතරවරක් හත 28යි. 35ට හතරවරක් අට 32යි 3ක් ඉතුරුයි. හතට කියන්නේ එකයි. තිස් අටට නමයයි දෙකක් ඉතුරුයි. හතරවරක් හතර දාසයයි තුනක් ඉතුරුයි. හතරවරක් එකයි බින්දුවයි. කියන්න. එක බින්දුව එක බින්දුව තුන දෙක තුන තුන දෙක තුන පාදය හතර. හරියට බෙදුවද බලන්න. තිස් එකට විසි අටයි. තිස් පාට අටයි තුනක් ඉතුරු. තිස්සට නම තිස්සයයි දෙකක් හතර දාසයයි තුන. අන් ලස්සට බෙදාගත්ත ගම ඕනම පාදයක් හරව ගන්න පුළුවන්. ය මේක අනිත් පැත්තට යන්න ඕනේ. හතර පාදය දාය පාදයට. එතන මේ එක එක කූරේ වටිනාකම අපි දන්නවා. පළවෙනි කූරේ එකේවා. එකේවා දෙකක් දෙකයි. දෙවෙනි කූරේ හතරේවා. හතරේවා එකක් හතරයි. තුන්වෙනි කූරේ දාසයයි. දාසයව දෙකත් තිස් දෙකයි. තිස් දෙකයි තිස් හතරයි තිස් අටයි. අන්න බල ලස්සන්ට තියෙනවා. මේකෙත් අපි බලමු. මේ කීයවත් එකේවා.
එකේ කෝර හතරේ කෝර 16 කෝර. එකේව දෙකක් දෙකයි. එතකොට දෙකයි. හතරේව බිඳුවක් බිඳුවයි. 16ව තුනක් අන්න 50යි. අපේ ලෝකයට අපි හැරෙව්වා. ආන්න පාදේ ලියන්න ඕනේ. මේකත් බලන්න. එකේව එකක් එකයි. හතරේව තුනක් 12යි. මෙතන 16ව දෙකක් 32යි. එතකොට මෙතන 5යි, මෙතන 4යි, පාදය 10යි. දැන් දෙපැත්තම අපිට කරගෙන පුළුවන්. 10 4 වට හරවන්න පුළුවන්. 4 10 වට හරවන්න. අපි යන්න. මේකත් බලන්න. මේක 1ව 4ව 16ව. දැන් ඔබේ අච්චුපතට වඩා මම මේ පහසු ක්‍රමයක් මේ ඊතල දාන ක්‍රමය. මම මෙහෙම ලියන්නේ එකක් තමයි මේ අතර යටින් එකතු කරන්න පුළුවන්. ඒ නිසා මේකට පුළුවන් තරම් හුරු වෙන්න. මම ඉදිරිපත් කරන මේ ක්‍රමය ඊටාම පහසුයි. එකේව තුනක් 3යි. හතරේව දෙකක් 8යි. බිඳුවයි 16ව බිඳුවයි. 64ේව 3යි. 3 වරක් හතර 12යි, එකක් ඉතුරුයි 19යි. ආ 3 වරක් හතර 12යි 19යි. 13යි එකක් ඉතුරුයි 10යි එකක් ඉතුරුයි. අන්න පාදය 10යි. අන්න 203 තමයි මේ විදිහට ලියුවේ. දැන් ඔබට සැකයක් දිනවන මේක අනිත් පැත්තට හරවලා ආයි බලමු. හතරෙන් බෙදලා බලමු. හතර පහ 20යි, 3ට 0.3යි, 3ක් ඉතුරුයි. පහට හතර ඒවා 1යි, 10ට 2යි, 2ක් ඉතුරුයි. හතර ඒවා 3යි, 0.0යි. කියන්න උත්තරේ. 3යි, 0.2යි, 2යි 3. 3යි, 0.2යි, 2යි 3. දෙපැත්තටම කතා කරන්න පහසුයි. මේකෙත් වටිනාකම් බලමු. මේකෙත් වටිනාකම අපි බලමු දරුවන්. කියන්නේ. එකේව තුනක් 3යි. හතරේව දෙකක් 8යි. 16ේව තුනක් 48යි. 64ේව දෙකයි 128යි. 8යි 16යි 24යි 27යි දෙකක් ඉතුරුයි. 8යි 1යි පාදය 10යි. දැන් හොඳට අහගන්න මේ. හතර සංඛ්‍යා පාදය ඔබේ විෂය නිර්දේශයේ නැත. නැත. එහෙත් හතර පාදය හොඳින් තේරුම් ගැනීමෙන් ද්විමය පාදය හොඳින් වටහා ගත හැකි. ඕකන තින් මේ ද්විමය දශමය දෙක පාදයක් තියෙන්නේ. නමුත් මම මේ හතර පාදය ගැනුවේ දරුවනේ හතර පාදය මම අදහන විදියට සිලබස් එකේට තිබ්බනම් හතර පාදය හොඳින් තේරුම් ගත්තා නම් අපිට ද්විමය පාදය මේ කැස්ටරෙන් බොහොම ලේසියෙන් යන්න පුළුවන්. ඒ නිසායි මම හතර පාදය ගන්නේ. දැන් ඕගොල්ලෝ දන්නා මේ බලන්න 10 පාදයේ සංඛ්‍යාවක් හතර පාදයට හරවන්න පුළුවන්. හතර පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට හරවන්න. එහෙනම් දැන් අපේ සිලබස් එකේ මේක නැති වුණාට මේක හොඳට අපිට තේරුණා. එහෙනම් අපි යමු ඉදිරියට. දැන් ඔන්න අපි හිතමු සංඛ්‍යා දෙකයි අපිට තියෙන්නේ. දැන් 10 පාදයේදී බිඳුවේ සිට 9ට තිබුණා. හතර පාදයේදී බිඳු 1 2 3 තිබුණා. එහෙනම් දෙක පාදයේදී මොනවද තියෙන්නේ? මේ බලන්නකෝ. බිඳුවයි 1යි විතරයි. ආන්න. ද්විමය කියන්නේ දෙක සංඛ්‍යා පාදයේදී භාවිතා කරන ඉලක්කම් කුලකයයි. ඔක තමයි දෙක සංඛ්‍යා පාදයේදී භාවිතා කරන ඉලක්කම් කුලකය. බලන්න. බලන්න. මෙන්න ගණ කරමු. අතන 10 බිඳුවේ බලය 10කේ බලය ඒ වගේ. මේක 1 2 2කට වැඩි. 1 2 4 8 10. හැබැයි මේකට රජෝ 1 ගණකයයි දාන්න පුළුවන් මේව. දාපු ගමන් පෙරෙන්නේ. මෙන්න දාන්න බෑ. ඒ නිසා තමයි අනිත් එකට දාන්න ඕනේ කියලා නේ. දැන් මේ බලන්න. මෙන්න මම මේකෙන් පෙන්නනවා මේ. 1ේව 2ේව 4ේව 8ේව 10. ගණකයක් දැම්ම පිරුණා. මේක අපේ ලෝකෙත් 1, ඒගොල්ලන්ගේ ලෝකෙත් 1. මේ දෙක පාදයෙන් 1, එක පාදයෙන් 1. හරි. කම්පියුටර් තාක්ෂණය, පරිගණක තාක්ෂණය මේ බිඳුව 1යි තමයි යොදාගන්නේ. පරිගණක තාක්ෂණයත් සමග
තමයි මේ ඉදිරියට ආවේ. ගොඩක් ඉතිහාසෙදි. එන මේක වැදගත්. ඔගොල්ලෝ පරිගණක උගන්වන ඉගෙන ගන්නවා නම් ඔයගොල්ලෝ මේක අනිවාර්යෙන් කරන්න වෙනවා. දුයිමය සංඛ්‍යාපාදේ. අපි යන්. ඔන්න බලන්න. මේ කීයද? පළමු කූරට එකයි නේ දාන්න පුළුවන්. ගලවල මේකට දැම්ම. දැන් මේ තියෙන්නේ දෙක. දෙකයි බිඳුව. ඒක ලියන්නේ මෙහෙම. එකයි බිඳුව. එකයි බිඳුව. දෙකේ එකයි බිඳුවයි. මේ තමයි අපේ ලෝකයේ දෙක. පළමු කූරට තවත් දෙකක් දානවා එතකොට. දැන් කීයක් වටනවද අපේ ලෝකේ? දෙකයි එක. ඒගොල්ලෝ එකයි එක ලියන්නේ පාදය දෙක. මේ අපේ ලෝකේ නම් දෙකයි එකයි තුනයි. දහය පාදයෙන් තුන ලියන විදිය දුයිමය සංඛ්‍යා පාදේ. මේ මම පෙන්නලා තියෙන මේ. හරි. ඊට මේ කූරු දෙක පිරුණා. ඔව්. අරන් දාලා මේකට දැම්මා. කීයක් වටිනවද? හතර මේ. එකයි බිඳුවයි බිඳුව කියන්නේ හතර. ආන බලන්න. මේ කූරු තුනම පිරුණා නම් ඒකම අරන් දාලා මේකට දාන එකක් ඒක අටක් වටිනවා. අටක් වටිනවා. එන බලන්න. මේ කීයද කියලා අපි අහන ඕගොල්ලෝ. අපේ ලෝකෙත් එක, ඒගොල්ලන්ගේ ලෝකෙත් එක. මේ අපේ ලෝකෙ දෙක. ඒගොල්ලෝ කියන්නේ මේක එකයි බිඳුව. මේක එකයි අරකේ බිඳුව. මේ කීයද? මේක එකයි මේක එකයි. පාදය දෙක යටිර පොඩින් ලියනවා යටින්. මේ කියන්නේ අපේ ලෝකේ තුන. තුන. අපි ඉදිරියට යන්න. මේ කීයද? වටනාගම හතර. කොහොමද ඒකෝ ලියන්නේ? එකයි බිඳුවයි බිඳුව. ආන්න හතර. පහ කොහොමද ලියන්නේ? මේ හතරේ එකයි බිඳුවයි එක. එකයි බිඳුවයි එක පහ. මේ කීයද? හතරයි දෙකයි හයයි. මේක නෑ. එකයි එකයි බිඳුව දෙක කියන්නේ හය. මේ ඉහත ආකාරය දෙක පාදයේ සංඛ්‍යා ගණ කරාම වල දැක්විය හැකි. දැන් ඕක තේරෙනවා. හැබැයි මෙතන මේ කියන්නත් ඕනේ එක. අච්චුපද බැලුවොත් දෙක පාදයේ ගණ කරාමයේ මේකේ තව ඉඳ තියලා ඇඳලා තියෙන්නේ. මේක පොත් පෙළේ මේක තියෙනවා. එහෙම කරාම සංකල්පෙට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට මේකට දාන්න බැරි හින්දායි අපි ඒක අරන් දාලා මේකට දාන්නේ. ඒ සංකල්පේ නැති වෙනවා එහෙම. කනකරාම ඉහළට ඇඳලා තිබුණා. ඒ නිසායි මම හරියටම මේ උසට මේවා මෙහෙම ඇඳේ. අපි යන්. දැන් බලන්න. පහද වගුව සම්පූර්ණ කරන්න. සංඛ්‍යා දෙකේ පාදයේ ලියන අන්දම මෙයින් අවබෝධ කරගත හැකිය. මේ බලන්න. මේ අපේ අර දෙකේ පාදයේ කූරුවල වටිනාකම. 1 2 4 8 16. මෙන්න 1. 1 ලියන විදිය. දෙක ලියන්න නම් දෙකේ කූරට 1යි 0යි. එකයි බිඳුවයි මේ දෙක. තුන. එකයි එක. හතර ඒවා එකයි අනිත් ඒවා නැහැ. පහ ලියන්නේ කොහොමද? හතරට එකයි. මේකේ නැහැ. හතරයි එකයි පහයි. හය ලියන්නේ කොහොමද? හතරයි දෙකයි හයයි. මේකේ නැහැ. හත ලියන්නේ කොහොමද? හතරයි දෙකයි හය එකයි හතයි. අට ලියන්නේ අට ඒවා එකයි අනිත් ඒවා නැහැ. 9. 8 1 1 9 මේකේ මොකුත් නැහැ. 10. 8 2 10 මේවයි නැහැ. 11. 8 2 10 1 11 මේකේ නැහැ. 12. 8 4 12 මේකේ නැහැ. 13. 8 4 12 මේක නෑ මේක 1 13 14 8 4 12 2 14 මේක නෑ 15 මේ ඔක්කොම පිරුණම නේ 15 ඉන්නේ 16 නම් මේක 1 මේ කූරු වල මුකුත් නෑ අන්න සංඛ්‍යා පාදය මේ දෙක පාදයෙන් ලියන අන්දම දෙක ලියන්න නම් 1 පාදය දෙක. එකයි බිඳුව පාදය දෙක. ඒ විදිහට අපිට ඒක ඕනම් පුරවන්න පුළුවන්. 10 පාදයේ සංඛ්‍යා අපි ලස්සනට මේ විදිහට දෙක පාදයෙන් ලියන්න පුළුවන්. දැන් මේක කම්පියුටර් දාක්ෂණ යොදාගන්නේ මේ බිඳුව වෙනුවට
විද්‍යුත් පරිපථයක් තියෙනවා. මේක විදුලිය ඇත. මේක විදුලිය නැත. නැතනම් බිඳුව ඇතනම් එක එකයි බිඳුව යොදාගෙන ඕනම දෙයක් ලියන්න පුළුවන්. දැන් මේ විදුලි බල්බ නම් බල්බ ආලෝකවත් වෙන විදියට අපිට කියන්න පුළුවන් ඒවා වටිනාකම්. 16 එක බල්බයක් කොහොම දානවා. ඒ බල්බේ දැල් වෙනවා දැල් වෙන්නේ නැහැ. බිඳුව කියන්නේ දැල් වෙන්නේ නැහැ. දැන් මේක මේ බලන්න මේක බල්බ තුනම දැල් වෙනවා. බල්බ තුනම දැල් වෙනවා. කියද වටිනාකම් 1 1 1. මේකට අදාළ සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. පුළුවන්. 1 2 4. ලේසියි. සංඥා දෙකයි. බිඳුව කියන්නේ විදුලි බලය නෑ. 1 කියන්නේ විදුලි බලය තියෙනවා. අපි 10 පාදයේ සංඛ්‍යා 2 පාදයට හැරවීම වඩාත් පහසුවෙන් කළ හැකිය. මම ඕගලන්ට 10 4 හදලා පෙන්නුවා. දැන් දෙකෙන් බෙදන්න. 3. 3 2 1 ඉතුරු 1. 3 2 1 ඉතුරු 1 මේ 1 1 1. 7 බෙදලා පෙන්න. කියන්නේ 7ට 2 3 ඉතුරු 1. 3ට 3 1 ඉතුරු 1. 1 1 1. මේකේ 1 1. 1 1 1. 13 බෙදමු. කියන්නේ 2වරක් 6 12 ඉතුරු 1. 2වරක් 3 6 ඉතුරු 0. 2වරක් 1 ඉතුරුත් 1. කියන්නේ උත්තරේ 1 1 0 1. 1 1 0. යථාකාරය දෙකෙන් බෙදෙන ඕනෑම 10 පාදයේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවකට හැරවිය හැකිය. 4 පාදයට ඕන නම් 4ෙන් බෙදෙනවා. ද්විමේ කියන්නේ 2 පාදයට ඕන නම් 2ෙන් බෙදෙනවා. අපි යමු. මේක බලන්න. 23. 2ට 2ව 1යි. 1යි ඉතුරු 1යි. 11ට 2ව 5යි ඉතුරු 1යි. 5ට 2ව 2යි ඉතුරු 1යි. 2කට 2ව 1යි 0යි. කියන උත්තරේ 1යි 0යි 1යි 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 2. හරිද? හරිද? 38 2ෙන් බෙද. 3ට 2ව 1යි. 18ට 9යි ඉතුරු නෑ. නැත්තම් බිඳුව දාන්න ඕනේ. 2වර 9 18යි ඉතුරු 1යි. 2වරක් 4 8යි ඉතුරු 1යි. 2වර 2 4යි ඉතුරු 0යි. බිඳුව දාන්න ඕනේ. 1යි 0යි. ඉකුරේ නැහැ කියලා කියන්නේ. 1 0 0 1 0 0 1 1 0. ආන්න පාදය 2. හරි. අපි 17 බෙදමු. 2වරක් 8 16යි ඉතුරු 1යි. 2වරක් 4යි ඉතුරු 0යි. 2වරක් 2යි ඉතුරු 0යි. 1 0යි. 1යි 0 3යි 1. ආන්න 17 ලියන විදිය. ඇත්තනේ මේ 16 ඉකුර. මේ 1 ඉකුර. හරි ෂෝ. අපි යමු. විසි නවය. 2ව 1යි. 4යි ඉතුරු 1යි. 2වරක් 7 14යි 0යි. 2වරක් 3 6යි 1යි. 2වරක් 1යි 1යි. 1යි 1යි 1යි. 1යි 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 0යි 1යි. පාදය 2. කොයි තරම් ලේසිද? 37 බෙදමු 2ෙන්. 3ට 2ව 1යිනේ. එකක් ඉතුරුයි. 17ට 8 16යි එකක් ඉතුරුයි. 2වරක් 9 18යි ඉතුරු නෑ. 2වරක් 4 8යි ඉතුරු 1යි. 2වරක් 2යි ඉතුරු නෑ. 1යි 0යි කියන්න. 1යි 0 2යි කියන්න. 1යි 0යි 1යි පාදය 2. අපි යමු. 67. 2වරක් 3 6යි. 2වරක් 3 6යි ඉතුරු 1යි. 2වරක් 1යි. 13ට 2වරක් 6 12යි. 2වරක් 8 16යි ඉතුරු නැහැ. 2වරක් 4යි ඉතුරු නැහැ. 2වරක් 2යි ඉතුරු නැහැ. 2වරක් 1යි ඉතුරු නැහැ. 1යි 0 4යි. 1යි 2යි 3යි 4යි. 1යි 1. පාදය 2. නබබෝ කොයි තරම් ලේසිද?
හැද්ද දුන බෙදුම් හතට දෙවරත් දුන හයයි හයයි දොළහයි දහතුනයි එකක් ඉතුරුයි දෙවරක් දහටයි බින්දුවයි දෙවරක් නවය දහටයි නෑ දෙවරක් හතර අටයි එකයි දෙවරක් දෙකයි නෑ දෙවරක් එකයි බින්දුවයි එකයි කියන එකයි බින්දු දෙකයි එකයි ඔව් බින්දුවයි බින්දුවයි එකයි පාදය දෙක හරිද හොඳද බලන්න අපි 273 ඉලක්කම් දෙකෙන් ලියන එක දෙක පාදයේදී ඉලක්කම් 3යි 7ක් පාවිච්චි කරලා ඒගොල්ලෝ ලිය අපි යමු 10 දෙකේ පාදයේ සංඛ්‍යා 10 පාදයට හරවන ඔන්න බලන්න මං කිව්වා මේ එකේවා මේ දෙකේවා කූරවල වටිනාකම් 4ේවා 1 2 4 8 16 ම දාගන්නවා එකේවා එකක් 1යි දෙකේවා බිඳුවයි 4ේවා එකක් 4යි එකතු කළාම 5යි මේ 2 මේ 10යි අන්න අපේ ලෝකයට ආවා මේකත් බලන්න මුලින්ම තියෙන්නේ එකේවා මේක එකේවා එකේවා මෙතන තියෙන්නේ එකේවා බබෝ එකේවා දෙකේවා හතරේවා අටේවා එහෙම දාගන්න ඊට පස්සේ ගුණ කරන්න එකේවා එකක් එකයි දෙකේවා බිඳුවයි හතරේවා එකක් හතරයි අටයි අටයි හතරයි 12යි 13යි පාදය දෙක කියලා ලියන්න පාදය දෙක අපි යමු තුන්වෙනිය බලන්න මේක එකේවා දෙකේවා හතරේවා අටේවා ඇත්තටම මෙතන පටන් ගන්න දරුවන් ලොකුම ගාණෙන් ඒතර උඩට යනකොට ලේසි අටේවා එකක් අටයි ඒ තමයි ලේසි හතරේවා බිඳුවයි දෙකේවා මෙච්චරයි මෙතන බිඳුවයි එතකොට 10යි පාදය දෙක පාදය 10 පාදය මොකද්ද 10 අපි හැරෙව්වේ 10 පාදය ඒගොල්ල දීලා තිබුණේ දෙක පාදය. අපි යන්. මේකත් බලන්න. මේ මිසල් ලියා ගන්න ඕන. 1ේවා 2ේවා 4ේවා 8ේවා 16ේවා. දැන් පටන් ගන්න. 16 වරක් එක 16යි. ඒක වාසිය තමයි මේ දසස්ථාන එක ස්ථාන. ලස්සන මේම ලියන්න පුළුවන් පල්ලයෙන් පටන් ගත්තා. පල්ලයෙන් පටන් ගන්න ඕන. 8 වරක් එක 8 6ට කෙලින්. 4 වරක් එක 4යි 8ට කෙලින්. දෙවර බිඳුව බිඳුවයි. එක් වරක් එක එකයි. 6යි 10යි 19 එකක් ඉතුරුයි 2යි. පාදය 10. පාදය 10. බාන එකතුව හරිද කියලා. 16යි 20යි 28 එකයි 29. හරි. අපි යමු. මේකෙත් බලන්න. මේක ලියනවා මෙහෙම. 1ේවා 2ේවා 4ේවා 8ේවා 16ෙන් පටන් ගන්න. 16 එකක් 16 කියලා මෙහෙම ලියනවා. 8ේවා බිඳුවක් බිඳුව මෙතන කෙලින් ලියනවා. 4ේවා එක 4 උතනින් දිනනවා. 2ේවා බිඳුවයි. බිඳුවයි. 1ේවා එකයි. ආයි බලන්න 1ේවා එකයි. 2ේවා බිඳුවයි. 4ේවා එකයි. 8ේවා නෑ හරි. 16 20යි 21 නේද බබෝ. අන්න 21 අපිට ආවා. පස්වෙනි කොටස. අපි යන් හොඳට ඔන්න බලන්න ටික ලොකු එකක්. ලිව්වා 1 2 දෙකෙන් දෙකට ගුණ කරන්න. 4 හා 4 8 16 32 32. ලොකු එකෙන් පටන් ගන්න. 32 ඒවා 1යි. හරි. 16 ඒවත් 1යි. ලස්සන ලියන්න පුළුවන්. 8 ඒවා බිඳුවයි. 4ේවා 1යි 2ේවා බිඳුවයි මෙතන 1යි 2යි 8යි 12යි 13යි 1ක් ඉතුරුයි 5යි 10 පාදය අපි සද්ද කරන්නේ 53 ඒගොල්ලෝ සද්ද කරන්නේ 1යි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි ඒ විදිහට ඒගොල්ලෝ සද්ද කරන්නේ අපි යන් තව එකක් තියෙනවා 1 2 4 8 16 32 දෙකෙන් දෙකට ගුණ කරලා ලියන්න බොහොම ලේසි 32 ඒවා එකක් 32යි
හරි. 16 එව්වා නැහැ. 8 එව්වා එකයි. 4 එව්වා බිංදුවයි. 2 එව්වා බිංදුවයි. 1 එව්වා එකයි. 32 40යි 41. පාදය 10. යථාකාරයට ඕනෑම දුවේ සංඛ්‍යාව 10 පාදයට ඇරවිය. මේ මගේ ක්‍රමය උරු වෙන්න. මගේ ක්‍රමය උරු වෙන්න. සමහර විට නිදසුන්ට වඩා දීලා තිබිච්ච පොතේ මේක ඉතාම පහසුයි. එකතු කරගන්නත් ලේසි මේ රටාවට ආව. බොහොම පහසුයි. බොහොම පහසුයි. අපි යමු. අන්න දුවේ සංඛ්‍යාව එකතු කිරීම. පොඩ මේ වෙත බලන්න. ඔන්න අපි අපේ ලෝකේ 35. 28ට එකතු කරනවා. කොහොමද අපි මේක අපේ ලෝකේ එකතු කරන්නේ? 8යි 5යි 13යි 3යි 2යි 5යි. කොහොමද? ඔබ එකතු කරනවා. වැරදි. එහෙනම් කොහොමද එකතු කරන්නේ 35යි 28යි? කොහොමද එකතු කරන්නේ? 8යි 5යි 13යි. 13 පැත්තකින් දිනනවා. 13ට 10 ඒවා එකයි. ඉතුරු 3 දානවා. අර එක මෙහාට එනවා 6යි. ඕගොල්ලෝ ඇත්තටම මේ 13 10න් බෙදන්නේ නැහැ. ඕගොල්ලෝ පුරුදු වෙලා දෙනවා කෙලින්ම අපේ ලෝකේ වාසිය තමයි 2 10 පාදේ වාසිය 3 කෙලින්ම දාලා 1යි හට ගන්නවා 10යි කියලා. ඕන දවසරයක් බලන්න, තවසරයක් බලන්න. මේ ඉස්සල්ලා අපි 10 පාදේ පුරුදු වෙමු තවසරයක් අපිට මතක් කරගමු. 38 50 හතර. හා. එකතු කරන්න. 8යි 4යි 12යි. 12 ලිව්වා. 10න් බෙදුවා. 1යි ඉතුරු 2 දැම්මා. මේක මෙහාට ආවා. 9. කොහොමනේ අපි හරියටම් කරන්න. 66 27. 8යි 6යි 13. 10 ඒවා 1යි ඉතුරු 3 දැම්මා. 1 මෙහාට ආවා 9. ඔන්නෝ දැන් මේ වෙලේ අපි 10 දි පුරුදු නිසා කරන්නේ. අපි අරකෙදි බලමු. මෙන්න එකතු කරන්න කියන මේ දෙන්න. 0.1යි 0.1යි 1යි. ඔන්න. 1යි පාදය 2. ආ 1යි 1යි 2යි. දෙක ලියන්න බෑනේ. නෑනේ. දෙක අපි දෙකෙන් බෙදුවම 1යි 0. අන්න 1යි 0. අපි ඒක තමයි කළේ මේ. අර මෙතන අපි 12 10න් බෙදලා 2 ඉතුරු දැම්මා වගේ. මෙතන 2 2න් බෙදලා ඉතුරු දාලා එහාට ගෙනියන්න. මේකත් බලන්න. 1යි 0යි 1මයි. මෙහෙම ඕනේ මම වැඩිපුර හොඳට පෙන්වන්නේ. ආයිත් 0යි 1යි 1මයි. මෙතන 1මයි එන්නේ පාදය 2. ආ පාදය 2. අපි ඉදිරියට යමු. මෙන්න තුන්වෙනිය හොඳට බලන්න. දැන් අපිට එහෙම පැත්තකින් යනවනේ හිතාල බලන්න. 1යි 1යි කීයද? 2යි. එතකොට 2 ලියුවා. 1යි ඉතුරු බිඳුව දැම්මා. මේක මෙහාට ආවා. ආයිත් 1යි 1යි 2. බෙදුවා මෙහාට ආවා. ආයිත් මේක මෙහාට ආවම 2. ආයිත් 2 කියන්නේ බිඳුව. මෙහාට ආව 2 කියන්නේ බිඳුවයි 1. අන්න බලන්න. අන්න බලන්න. තවසර බලන්න. 1යි 1යි 2යි. 2 ලියන්න බෑ. 2ට 2 ඒවා 1යි ඉතුරු බිඳුවයි. මේක මෙහාට ආවා. එතකොට 2යි බිඳුවයි. මේක මෙහාට ආවා. 2යි. මේක මෙහාට ආවා 2යි. එහෙම ලියන්න ඕනේ නෑ පුරුදු නාම ලේසියෙන් කරන්න පුළුවන්. අපි යමු. බිඳුවයි බිඳුවයි කීයද? 3 4 මෙහෙ. 1යි 1යි 2යි. දැන් බෙදන්න ඕනෙත් නෑ 1යි බිඳුවයි. බිඳුව දැම්ම එකක් ඉතුරු. ඔතන එක එනවා. ආපහු 1 1 2. ආපහු 1 1 2. 0 1 මෙහාට එනවා. පාදය 2. බෝලේස්. මේකත් බලමු. අපි මේකත් බලමු. මේකත් බලමු. කියන්. 0යි. ඒකෙන් හදන්න දෙයක් ඇත්තෙම නැහැ. 1යි. 1යි 1යි. කිසිම කරදරයක් මේක 1යි 1යි 2 ලිව්වා. 1යි බිඳුව දැම්මා. ඔන්න රජෝ. මෙතන කීයද? 1යි 1යි 2යි 1යි 3යි.
එකයි ඉතුරු එක දැම්ම. ආපෝ එක මෙහට. ආපෝ එක එකයි දෙක කියන්නේ මේක බිින්දු. ආපෝ එක එකයි දෙක කියන්නේ මේක බිින්දුවයි එක. බලන්න බලන්න ඔන්න තවසර කියන එකයි එකයි දෙකයි. දෙක දෙකේවා එකයි ඉතුරු බිින්දුවයි. එක මෙහට ආම තුනක් තියෙනවා. තුන දෙකේ බිදුව එකයි ඉතුරු එක දැම්ම. ආය එකක්. ආය එකයි එකයි දෙක දෙක කියන්නේ බිින්දුව. ආය එකයි එකයි දෙක කියන්නේ බිින්දුවයි. ලස්සට යන්න පුළුවන්. අපි යන්. හද බලන්න. දැන් පුළුවන්නේ. බිින්දුව එකයි කියද එකයි. හරි. මේක මෙහාට ආවද නැහැ. එහෙම එන්නේ නැහැ. එතන එකයි එකයි දෙක. දෙක කියන්නේ එකයි බිින්දුව. මේක මෙහාට ආයි දෙක කියන්නේ එකයි බිින්දුව. ආයි දෙක කියන්නේ එකයි බිින්දු. ආයි දෙක කියන්නේ එකයි බිින්දු. දෙක ආවොත් එකයි බිින්දු. බොව සල්ලයි වැඩි. අට නවය බලන්න. එකයි එකයි දෙක. දෙකට දෙකේ එකයි ඉතුරු බිින්දුවයි. ඊළඟට තුනයි. තුනයි කියන්නේ දෙකෙන් බෙදුවම එකයි එක දැම. ආයි තුනයි කියන්නේ එකයි එක දැම. අන්න දරුවනේ. තුනක් ආවොත් එකයි. යම් එකයි එකයි දෙකයි දෙකට දෙකේවා එකයි ඉතුරු බිින්දුවයි. ආයි මෙතන්ටාම දෙකයි. ආයි දෙකයි මෙතන්ටාම තුනයි. එකයි එක තුනයි කියන්න. අන්න බබු පාදය ලියන්ඩ ඕනෙ. දෙක පාදය කියලා අපි ලියන්ඩ ඕනෙ. අපි යමු තුමේ සංඝ අඩු කිරීම. තුමේ සංඝ අඩු කරන්න ඉස්සල් අපි බලමු අපේ ලෝකේ. හතලිස් තුනෙන් විසි හතක් අඩු කරනවා. කොමද අපි හතලිස් තුනෙන් විසි හතක් අඩු කරන්න කියලා බලමු. බලමු කියන් තුනෙන් අදක් පුළුවන්ද බෑ. මොකද අපි කරන්න දහය පාදය නිසා ඉල්ලගන්න එක දහයක් වෙනම්. එකක් කියන්න දහයක්. දහයයි තුනයි එතන දහතුනයි. දහතුනෙන් හතක් ගියාම හයයි. මෙතන ඉතුරු තුනයි එකයි. දහය පාද ඉල්ලගන්න එක දහයක් වටි. හැත්ත දෙක පනස් අට. දෙකින් බෑ ඉල්ලගන්න දහයක්. එත දොළහයි. දොළහයෙන් අටක් හතරයි. මෙතන හයයි කියද හයෙන් පහක් එකයි. අන්න හයෙන් පහක් එකයි. මේ දහය පාදේදී අපි අඩු කරන විදිය එකක් ඉල්ලගන්නවා ඉල්ලගන්න එක දහයක් වටින. ඒනම් දරුවනේ අපි බලමු. අපි බලමු දෙක පාදයෙන් අඩු කරන්න. එකෙන් එකක් අඩු කරාම බිින්දුවයි නේ. එක අවුලක් නෑ අපි ලිව්වා. එකෙන් බිින්දුවක් අඩු කරාම එකයි එකක් ලිව්වා. එකෙන් එකක් අඩු කරාම බිින්දුවයි. අපි ඉස්සරහට බිින්දු ලියන්නේ නෑ නේ දරුවනේ. ඒ නිසයි ලිව්වේ නැත්තේ. උත්තරේ මේක. ඉදිරියට බිින්දු ලියන්නේ නැත. ඔන්න මේක බලන්න. මේ එකෙන් එකක් බිින්දුවයි. එක තමයි ඒ ලිව්වේ. එකෙන් බිින්දුවක් එකයි. දැන් මේ බිින්දුවෙන් බෑ නිසා මෙයාව එහාට ගත්තා. ඒ ගත්තකොට අර 10 නම් 10ක් නේ එකක් ගත්තා. මේකෙදි දෙකක්. දෙකෙන් එකක් එකයි. එතකොට මෙතන මොකුත් නැහැ. අන්න එකයි එකයි බිින්දුව පාදය දෙක. මේ දෙකයි බිින්දුවයි දෙකයි. දෙකෙන් එකක් ගියාම එකයි. මම දැන් සයිඩ් එකේ පෙන්වුවා. පැත්තක පෙන්වුවා. හොඳයි හොඳයි. යම් මේකත් බල. එකෙන් එකක් අඩු කරාම බිින්දුවයි. ඔන්න මෙතන බලන්න මෙතන බිින්දු බිින්දු බිින්දු. මේක මෙහාට ගත්තොත් දෙකයි. ඒ දෙකෙන් එකක් එහාට දුන්නොත් දෙකයි. ආයි දුන්නොත් දෙකයි. හොඳ බලන්න මේක දුන්නම දෙකයි. දෙකෙන් එකක් එකයි. දැන් මෙතන දෙකක් තිබිච්ච දැනින් එකක් දීලා තියෙන්නේ. එතකොට එකයි ඉතුරු. එකෙන් එකක් බිින්දුවයි. මෙතන බිින්දුවක් තිබුණේ මෙහටම දෙකයි. එකක් දුන්නද එකයි ඉතුරු. මෙතන මොකද අඩු කරන්න නැහැ එකයි. එකයි. පාදය දෙක. දැන් ඔන්න මේක අනිත් පැත්තට එකතු කරලා බලන්න හරියනවද කියලා. බිින්දුව එකයි එකයි.
එකයි එකයි දෙකෙන් දෙකෙන් බිඳුව දැම්ම එකයි. දෙකෙන් බිඳුව දැම්ම එකයි. දෙකෙන් බිඳුව දැම්ම එකයි. හරි. මේ පල්ල හැදන එක තුව තුළ එකෙන එන්න. එකත් බල. එකෙන් එක බිඳුවයි බබෝ වෙතින්. මේ ඉල්ලගත්තම දෙකක් එන්නේ මෙහාට. දෙකෙන් එකක් එකයි. දැන් මෙතන බිඳුව තියෙන්නේ. ආපෝ මෙහාට ගත්තා. ආපෝ මෙහාට ආවොත් දෙකයි. දෙකෙන් එකක් එකයි. දැන් මෙතන මොකුත් නැහැ. මෙතන මොකුත් නැහැ. අතන එකයි. මොකුත් නැහැ. අතන එකයි. මේක පාදය දෙක. පාදය දෙක. චෙක් කරලා බලමු. බිඳුව එකයි එකයි. එකයි එකයි දෙකෙන් බිඳුව එකයි. එකයි දෙකයි තුනයි. එක දැම්ම එකක් ඉතුරුයි. එකයි. චෙක් කරලා බලන්න පුළුවන්. පල්ලෑ දෙන්න එකතු කරලා බලන්න උඩ එක එනවාද කියලා. ඒ සැකයක් මා කර තිබුණොත් එහෙම කරන්න. මෙතන මම ලියලා තියෙන බිඳුව. හරි. අපි යමු. පහ. බිඳුවෙන් එකක් බෑ ඉල්ලගත්තා මෙයාව. එතකොට දෙකයි. දෙකෙන් එකක් එකයි. හරි. දැන් මෙතන බිඳුවෙන් බිඳුවයි බිඳුවයි එකෙන් එකක් බිඳුවයි මෙතනත් එකයි. බොහොම සරලයි වැඩේ. එකතු කරලා බලන්න එකයි එකයි දෙකයි බිඳුවයි. එක. එකයි බිඳුවයි එකයි එක. මේ දෙන්න එකතු කරලා එක ගන්න පුළුවන්. චෙක් කරලා බලන්න පුළුවන්. අපි යන්න. එකෙන් එකක් බිඳුවයි. ඔන්න. මේක ඉල්ලගත්තොත් දෙකයි. දෙකෙන් එකක් එකයි. බිඳුවයි. ඉල්ලගත්තොත් දෙකයි. දෙකෙන් එකක් එකයි. එකයි බිඳුවයි. එකයි බිඳුවයි උත්තරේ. අපි යමු දැන් 6 වෙනි කොටස ඉවර කරලා 7 වෙනි කොටසට යමු. මෙන්න 7. දැන් බලන්න මේක. මේ එක ඉල්ල ගන්නවා. එතකොට 2යි. එහෙම ඉල්ලගෙන යනවා 2යි. දෙකෙන් එකක් 1යි. හරි. නම් මෙතන 2ක් තිබිලා 1ක් දුන්නා 1යි ඉතුරු දැන්. එකෙන් එකක් බිඳුවයි. මෙතන 2යි තියෙන්නේ. එකෙන් බිඳුවක් කීයද? 1යි. දැන් මෙතන තියෙන්නේ කීයද? 1යි. එකෙන් එකක් බිඳුවයි මෙතන බිඳුවයි. ඉස්සරහට බිඳුව දාන්න ඕනේ. එහෙනම් මේක තමයි හරියන්නේ. අපි එකතු කරලා බලමු. 1යි 1යි කීයද? 2කින් බිඳුවයි 1යි. 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 1යි බිඳුව 4යි. චෙක් කරලා බලන්න පුළුවන්. යම්. එකෙන් බිඳුවක් 1යි. හරි පාදය දෙක ලිව්වා ඕන දිග ගන්න කදන්න පුළුවන් මේක බිඳුවෙන් එක බෑ ඉල්ල ගත්තා එතකොට දෙකයි දෙකෙන් එකක් එකයි මෙතන දැන් බිඳුවයි බිඳුවයි මේක ගත්තොත් දෙකයි දෙකයි එකක් ගියාම එකයි මෙතන බිඳුවයි හැබැයි ඉස්සරහා එක තියෙනවා එකතු කරලා බලන්න මේක එකයි දෙකෙන් බිඳුව එකයි 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 දෙකෙන් බිඳුව එකයි එකයි හරි. එකතු කරලා බලන්න. එතන උඩ පදේ ඉන්න ඕනේ. අපි යන්. 9. එකෙන් එකක් බිඳුවයි. එකෙන් බිඳුවක් 1යි, එකෙන් බිඳුවක් 1යි. ඉල්ල ගත්තොත් 2යි, එකක් ගියාම 1යි. එතන අහලා බලන්න ඕගොල්ලෝ. එකෙන් බිඳුවක් කීයද? 1යි. එකෙන් එකක් බිඳුවයි එකෙන් එකක් බිඳුවයි ඉතුරු වෙන අඩු කරන්න දේවල් නැහැ ඌව එහෙම ලියන අන්න අපි 10 වෙනි ගාන 10 වෙනි කොටස හැදුවා ආන්න බලන්න සුළු කරන්න දැන් මේක හිතන්න මේ දෙන්න එකතු කරන්න තියෙනවා අරක අඩු කරන්න එහෙනම් මුලින් අපි මේ දෙන්න එක යට ලියලා එකතුරම ලේසි ඔන්න 1යි බිඳුවයි 1යි පාදය 2 එදින එකයි බිඳුවයි එකයි පාදේ ආයි බිඳුවයි එකයි දෙක එකයි එකයි දෙකයි දෙක කියන්නේ අපි දන්නවා එකයි බිඳුව එකයි බිඳුව හරි මේක ඇල්ලලා හරි දැන් අපි අඩු කරන්න ඕනේ එකයි 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 දෙක අඩු කිරීම එකෙන් එකක් බිඳුවයි මේ ආයි දෙකෙන් එකක් බිඳුවයි. මෙතන ඉල්ලගත්තොත් දෙකයි මේ. එකක් ගියොත් එකයි. අන්න පාදය දෙක. එකෙන් එකක් බිඳුවයි, එකෙන් එකක් බිඳුවයි, දෙකෙන් එකක් එකයි.
මාන එකතු කිරීම ස අඩු කිරීම එක සැරේ දුන්න අපිට කරන්න පුළුවන්. අපි ය මේකත් ඒ වගේ මේ දෙන්න එකතු කරන්න පනක අඩු කන්න මෙදරගෙන එකයි පාදය දෙක මෙතන එකයි මෙතන එකයි මෙතනත් එකයි 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 මෙතන මේ ඉර නැතුව තිබුණන් තමයි හොඳ කමක් නෑ. එකෙන් එකක් බිඳුවයි 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 මෙතන එකයි. ඔන්න තවසරයක් බලන්න තවසරයක් බලන්න. පාදය දෙක හරි. අපි යමු දරුවන් ඊළඟට බලමු අඩු කරන්න. එකෙන් එකක් කියද බිඳුවයි හරි මෙතන බෑ බිඳුවයි තියන්නේ ඉල්ලගත්තොත් දෙකයි තොට එකක් ඉතුරයි මෙතන දුන්නා බිඳුවයි මෙතන එකයි ආය අඩු කරන්න බිින්දුවෙන් බිඳුවක් බිඳුවයි එකන එක බිඳුවයි බිඳුවයි එක තමයි ඉතුරු එකයි බිඳුවයි බිඳුව එකයි බිඳුවයි බිඳුව අපි ය අන්න මෙම වගුව දුවීමේ පාදය සලකා සම්පූර්ණ කරන්න දෙම වෙනස් විදිය ගානක් දින බිින්දුවට එක එකතු කරොත් එකයිනෙ බිින්දුවයි 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 බිින්දුව එකයි එකයි කිසි ප්‍රශ්නයන්නේ එකයි එකයි කියද දෙක දෙක ලියන්නේ කොහොමද එකයි බිින්දුව අන්න එකයි බිින්දුව දුවීමේ පාදය එකයි බිින්දුවයි ආපව් එකයි 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 දෙක කියන්නේ ආපව් එකයි බිින්දුව අට සංඛ්‍යා පාදයේදී යොදා ගන්නා ඉලක්කම් කුල කෙලියන්න පුළන්ද දක්ෂයකට කියන්න. 10 පාදයෙන් නම් බිින්දු ඉඳන් 9ට. 4 පාදයෙන් නම් බිින්දු ඉඳන් 3ට. බිින්දු 1 2. 2 දුවීමේ නම් බිින්දු 1. හිතන්නකෝ 8. බිින්දු ඕනේ 1 2 3 4 5 6 හතෙන් ඉවරයිනි අට පාදයන හතෙන් ඉවරයි හතෙන් ඉවරයි ඔල හිතන්න මං පෙළඹුවේ මං ඊටවට තව දෙයක් පොළඹවනවා මෙන්න මේක මේක ඉස්සල මේක බලු බිින්දු 1 2 3 4 5 යොදාගත්තේ කුමන සංඛ්‍යා පාදයද ඉලක්කම දාන්න බෑ 6 කියලා ලියන්ඩයි ඕනේ 6 මෙන්න මේක සුන්දරයි මම තමයි මේක දෙන්නේ 10ට වැඩි 12 වැනි සංඛ්‍යා පාදයක් භාවිතා කරන්නේ කොහොමද කියන බලන්න දක්ෂයෙක් ඔන්න අපේ 10 පාදයට ආවා බිින්දුව 1 2 3 4 5 6 7 8 9 එතකොට 1යි බිින්දුව ලියන්න බෑ 1යි බිින්දුව කියන්නේ 10 මේ වෙන කතන්දරයක් නේ 12 පාදයේ කෙනෙකුට 1යි බිින්දුව පාවිච්චි කරන්න බෑ 1යි 1 11යි කියන්න බෑ ඒගොල්ල සංකේත නැහැ සංකේත නැහැ මොකක් හරි සංකේතයක් අදා ගන්න වෙනවා ඔන්න මං අදා ගන්නවා 9 10 ඕන එකක් දා ගන්න පුළුවන් ඕන සංකේතය ආන්න 10 11 ආන්න 11 ඒ මට කල්පනා වෙච්ච අන්න බලන්න මෙයා 10 මෙයා 11 11 ඒක මොනවා හරි සංකේත දෙකක් දාන්න ඕන නැත්නම් 10 11 මේ අකුරු දෙක ඕනනම් පාවිච්චි කරන්න පුළුවන් පාදය 10ට වැඩි නම් අපිට ඉලක්ක නැහැ අපි ඒ වෙනුවට සංකේත හදාගෙන තමයි යන්නේ දැන් ওই දරුවන්ට මම සංඛ්‍යා පාද සම්පූර්ණ පාඩමේ විෂය නිර්දේශය මට ඕන විදියට ඉතාම පැහැදිලිව ඉදිරිපත් කළා කියලයි මම කල්පනා කරන්නේ. මෙන්න ඔබේ අච්චුපදයේ නිදසුන එක. මේ බලන්න 32 10 පාදේ. හරවන්න කියනවා දෙකේ පාදයට. මම ওই දරුවන්ට කිව්වා. 3ට 1යි 12ට 6යි ඉතුරු බිඳුවයි. දෙවරක් 8. එතකොට බිඳුවයි. 8ට 2ව 4යි. බිඳුවයි. 4ට 2ව 2යි ඉතුරු බිඳුවයි. 2ට 2ව 1යි ඉතුරු බිඳුවයි. මේක අපිට අවශ්‍ය කරන්නේ මෙතනින් ඉවරයි. 1යි බිඳු කීයද? 1යි 2යි 3යි 4යි 5යි. කොට 1යි 1යි 2යි 3යි 4යි 5යි. 2යි.
පාදය දෙක. එකේවා දෙකේවා හතරේවා අටේවා දාසයවා තිස් දෙකයෝ හිමාවත් එනවා. එ මම මෙතන ලියලා දේනවා දරුවනි. පාදය දෙක හරි මේකත් බලෝ. පහළවට දෙවරක් හත දා හතරයි ආයිත් හතයි ඉතුරු නෑ කියන්න දෙවරත් තුන හයයි දෙවරක් අට දාසයයි එකක් ඉතුරු මෙතන එකයි දහටට නවයයි ඉතුරු නෑ නවය දහටයි ඉතුරු එකයි හතර අටයි ඉතුරු එකයි දෙක හතරයි ඉතුරු බිඳුවයි දෙවරක් එකයි ඉතුරු බිඳුවයි මේක ඔන්නේ එකයි බිඳු දෙකයි මෙහෙමනේ එකයි එකයි බිඳුවයි එකයි බිඳුවයි පාදය දෙක කියලා ලිය පාදය දෙක හරි අභ්‍යාසය පහත දැක්වෙන දශම සංඛ්‍යා දහය පහත් සංඛ්‍යා දුයිමය සංඛ්‍යාවලට හරවන්න මේ දශමය සංඛ්‍යා මතකනේ වචනේ දහය පාදය සංඛ්‍යාවලට හරවන්න ඔන්න අපි යමු ඒ කොටස හතර දහය දෙවර දෙක හතරයි ඉතුරු බිඳුවයි දෙකට දෙකේ එකයි බිඳුවයි යි බිඳුවයි බිඳුවයි පාදය දෙක හරි අපි බී කොටස බලමු නවය පාදය දහය කියලා ලියාගන්න තොට අපි නවය බෙදමු දෙවරක් හතර අටයි ඉතුරු එකයි දෙවරත් දෙක හතරයි ඉතුරු බිඳුවයි එකයි බිඳුවයි මෙහෙම ලියන්නේ එකයි බිඳුවයි බිඳුවයි එකයි පාදය දෙක අපි සී කොටසට යම් දාසය දහය තොට අපි මේ කටු වැඩ නෙවෙයි මේක හොඳ වැඩ බෙදල පෙන්න්නන්න දෙවරකට දාසයයි ඉතුරු නෑ දෙවරකතර අටයි ඉතුරු නෑ අතරට දෙකේවා දෙකයි ඉතුරු නෑ දෙකේවා එකයි බිඳුවයි එකයි බිඳු හතරයි ආදය දෙක අපි ඊ කොටස බල ඩී කොටස බලමු ඩී කොටස බලමු විස්ස දහය අපි විස්ස බෙදමු දෙකෙන් දෙවරත් දහයයි ඉතුරුනේ දෙවරත් පහයි ඉතුරුනේ දෙවරත් දෙකයි ඉතුරු එකයි එකයි බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳුවයි බිඳුවයි දෙක දෙක අන්න බලන්න ඉරට අපට තියෙනවා විසි නවය දහය පාදයට බෙදපු මෙතන උත්තරේ මෙතන ලියමු දෙවරක් එකයි දෙවරක් හතරයි ඉතුරු එකයි හතයි ඉතුරු නෑ හතට දෙකේවා තුනයි එකයි 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 කියන දුව කියන පුතා එකයි 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 ඔව් කියන බබා බිඳුවයි එකයි පාදය දෙක එකේවා තුනයි බිඳුවයි එකයි අපිට උත්තරේ ආවා අපි යමු තිස් පහදී ලතිනු පාදය දහය අපි බෙදමු තුනට එකයි පාලොට හතයි ඉතුරු එකයි දෙවරකට දාසයයි ඉතුරු එකයි අටට දෙවරක් හතරයි ඉතුරු නෑ හතරට දෙකේවා දෙකයි ඉතුරු නෑ දෙකට දෙකේවා එකයි ඉතුරු බිඳුවයි එකයි බිඳුවයි 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 මෙතින්නේ එකයි එකයි පාදය දෙක හරිද හරි නේද හරි ජී කොටස බලන්න හතලිස් තුන දහය හතලිස් තුන මේ දෙකෙන් බෙදන්න තියන්නේ පොඩි දරුවන්ට වගේ දෙකෙන් බෙදන්න තියන්නේ
හතරට දෙකේව දෙකයි එකයි ඉතුරු එකයි විසියට දෙවල දහය විස්සයි ඉතුරු එකයි දහට දෙකේව පහයි ඉතුරු එක බිඳුවයි ඉතුරු බිඳුවයි පහට දෙකේව දෙකයි ඉතුරු එකයි එකයි බිඳුවයි කියන එකයි බිඳුවයි එකයි බිඳුවයි එකයි එක ආන් පාදය දෙක එච්චකුරුකුත් තියෙනවා පනස් දෙක දහය අපි බෙදමු පහට දෙකව දෙක හතරයි හයයි බිඳුවයි එකයි තුනයි බිඳුවයි දහතුනට දෙවරකය දොළහයි එකයි දෙවරත්වන හයයි බිඳුවයි තුනට එකයි 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 බිඳුවයි එකයි බිඳුවයි බිඳුවයි දෙක අන්න බබෝ අපි දහය පාදය සංඛ්‍යා බොහොම ලේසියෙන් දෙක පාදයට හැරෙව්වා. බොහොම අර්ථවත් අපි මේ වැඩේ කරා. අයි කොටසක් තියෙනවා. 97 10 කියලා ලියාගන්න. දැන් අපි බෙදන්න. 9ට 2ව 4යි 18ට 8 16යි එකක් විතරයි. 2ව 2යි 4යි 0. 24ට 12යි 0යි 12ට 6යි 0යි 2ට 3යි 0යි 1යි 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 0යි 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 0 4යි නේ මේ ආපහු එකක් එනවා පාදය දෙක J කොටස 168 දහය මෙතන අපි දෙයමු 168 මෙතන බෙදමු 16ට 8යි 4යි 0යි 4යි 4ට 2යි 0යි 2යි 1යි 0යි 21 දෙකෙන් බෙදුවම 10යි ඉතුරු 1යි 2ව 5යි ඉතුරු 0යි 2ව 2යි ඉතුරු 1යි දෙකේව එකයි බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳුවයි බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳුවයි 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 දෙක අන්න දරුවනේ අපි දාය පාදයේ හැරෙව්වා සියල්ලම දෙක පාදයට බොම දේශිය දෙක 10 පාදයට හරවන්න මතකද ඕන්නම් මෙතන උත්තරේ ලියන්න ඉඩ තියමු දෙක මොකද අපි කරන්න කිව්වේ මේකේවා කිව්වා මේ දෙකේවා කිව්වා මේ හතරේවා කිව්වා මේ අටේවා කිව්වා මේ 16 කිව්වා මේකට 32 කිව්වා අපි කිව්වා ලොකු එකෙන් පටන් ගමු කියලා පටන් ගමු 32ව එකක් තියෙනවා 16ව නේ 8ව එකක් තියෙනවා 4ව එකක් තියෙනවා මේකෙත් නෑ 32යි 8යි 40යි 44යි 10 පාදය 44 ලියපු විදිය තමයි ඔය අන්න බබෝ ප්‍රබෝම ලේසි මේ මගේ ක්‍රමය පාවිච්චි කරන්න යටින් යල්ලට මේක එකතු කරගන්න ලේසි. යම්. මේක දෙකේ බල දාලා හදන්න යන්න එපා. එතකොට කරදරයි. මගේ ක්‍රමය ලේසි. එකේව. දෙකේව. හතරේව. හතරෙන් පටන් ගන්න. හතර වරක එක හතරයි. දෙවර බිඳුව බිඳුවයි. එතන එකයි පහයි පාදය 10 ඔන්න ඕන්න උත්තරේ ලියන්න පුළුවන් සමානයි පහයි 10 කියලා ලියන්න මේකත් අපි මෙතන උත්තරේ දාන්න බලමු 1 1 0 1 2 1
දෙකේව කියන හතරේව අටේව අතකන එක දෙක හතර අට අපි අටෙන් පඩගම ලොකයකින් අට හතර බිින්දුව එක දහතුනයි පාදය දහය දහතුනයි පාදය දහය අන්න බපු විලස්සට ඇදුව දෙකද ඔවු අපි යන් සීකොටස එකයි බින්දුවයි එකයි එකයි දෙක එතදා මුත්තරේ මේක එකේවා දෙකේවා හතරේවා අටේවා මුලින් අපි ගන්නවා අටේවා එකක් අටයි හතරේවා බින්දුවක් බින්දුවයි දෙකේවා දෙකයි මෙතන එකයි කොළහයි දහය අටයි දෙකයි දහයයි කොළහයි දහය කියලා ලිය දහය කියලා ලිය ඩී කොටස එකයි එකයි බිින්දුවයි බිින්දුවයි දෙක කයි එකයි බිින්දුවයි බිින්දුවයි දෙක මේකේවා කියන දෙකේවා හතරේවා අටේවා අටේවා එක කටයි හතරයි බිින්දුවයි බිින්දුවයි දොළහයි පාදය දහය දොළහයි පාදය දහය අන්න බලන්න ඩී කොටසත් අපි හැදුව ඊ කොටස බලන්න එකයි 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 එක දෙක අපි බලමු දෙක මේකේවා මේ දෙකේවා මේ හතරේවා මේ අටේවා මේ දාසයේවා බබෝ දාසයයි ලොකු තැනින් පටන්ගන්න අටයි හතරයි දෙකයි එකයි දාසයයි විස්සයි තිස්ස එකයි හරියට එකතු කරන්න පාදය දහය ඉවසේ එෆ් කොටස එකයි බිින්දු දෙකයි එකයි 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 දෙක අයි බල මෙතන කයි බිින්දු අයි බිින්දු අයි එකයි 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 දෙක මේකේවා මේ දෙකේවා මේ හතරේවා මේ අටේවා මේ දාසයේවා මේක තිස් දෙකේවා තිස් දෙකෙන් එකයි දරුවන් එතනින් පටන් ගන්නවා දාසය නෑ අට නෑ හතරයි දෙකයි එකයි තිස් දෙකයි තිස් හතරයි තිස් නමයයි පාදය දහය තිස් දෙකයි තිස් අයයි තිස් අටයි තිස් නමයයි පාදය දහය බල බල එකයි එකයි බිින්දුවයි ජී කොටස එකයි 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 දෙක මෙතන උත්තරේ දාම් එකයි එකයි බිින්දුවයි එකයි 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 කිරිම දානවා ඉතලේ දාලා එකේවා ඉතලේ දාලා දෙකේවා දෙකෙන් දෙක ගුණ කර කර යනවා හතරේවා අටේවා දාසයේවා දාසේව දෙකත් තිස් දෙකයි ඔට තිස් දෙක එකින් ගුණ කරොත් තිස් දෙකයි දාසයව එකක් දාසයයි අටේව නැත හතරයි දෙකයි එකයි තිස් දෙකයි තිස්සටයි හතරිසටයි පණහයි පනස් පහයි අයිබන් තිස් දෙකයි හතරි සටයි පණහායි පනස් පහයි
අන්න අපි යම් H කොටස එකයි 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 බිඳුවයි 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 දෙක එකයි 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 බිඳුවයි 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 දෙක මේකේ මේ දෙකේ හතරේ අටේ දාසයේ තිස් දෙකේ කොට තිස් දෙකේ එකක් තියෙනවා දාසයේ දෙකක් තියෙනවා අටේ දෙකක් තියෙනවා මේවට නැහැ තිස් දෙකයි අටයි හතලියයි පනස් හයයි අන්න උත්තරේ පනස් හයයි දහය බලන්න ඊට පස්සේ I කොටස කේව පහයි බිඳුවයි දෙක මෙතන උත්තරේ දාමු ඕන්න එකයි 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 බිඳුවයි දෙක මෙතන එකේවා දෙකේවා හතරේවා අටේවා දාසයේවා තිස් දෙකේවා තිස් දෙකේවා එකක් තිස් දෙකයි දාසයයි අටයි තිස් දෙකයි දාසයයි අටයි හතරයි දෙකයි බිඳුවයි අටයි දහයයි අටයි දෙකයි දහයයි විස්සයි විසි දෙකයි පහයි එකයි හයයි හැට දෙකක් තමයි අපිට ආවේ හැට දෙකක් උත්තරේ ලියනවා පාදය දහය අන්න බබෝ පරිසමෙන් එකතු කරගන්නයි ඔතන එකයි වෙන්නේ වැරදින්න පුළුවන් එකතු කරද්දි සමහර විට පරිසමෙන් එකතු කරන්න ඕනේ මේ අන්තිම කොටස බලමු එකයි එකයි බිින්දු තුනයි එකයි පාදය දෙක මේ එකේවා මේ දෙකේවා පුරුද්දල ලිය වෙන අනේ දළමයි හතරේවා අටේවා දාසයේවා ඔව තිස් දෙකේවා මුලින්ම තිස් දෙකෙන් පටන් ගන්නකව ලොකු සංඛ්‍යාවෙන් තිස් දෙක දාසය එකක් දාසය අටට බිඳුවයි හතරට බිඳුවයි දෙකට බිඳුවයි මෙතන එකයි මෙතන හතලිස් අටයි හතලිස් නවය පාදය දහය හතලිස් නවයයි පාදය දහය බොම සරලයි බොම ලේසි අපි යම් අන්න එකතු කරන්න අපි කළේ අපි බලමු පළවෙනි කොටස අපි ගමු එකයි 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 බිඳුවයි එකයි 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 බිඳුවයි එකයි මේක එකයි ලියලා එකතු කරන තමයි හොඳ එකයි එකයි දෙකයි දෙක ලියන්න බෑ එකයි ඉතුරු බිඳුව දැන් ඒක මෙහාට ආවා ආ එකයි එකයි දෙකයි එකයි දෙකයි තුනයි එකයි ඉතුරු එකයි මේක ආපහු මෙහාට ආවා දෙකයි කියන්නේ එකයි බිඳුවයි අන්න පාදය දෙක පාද එකයි බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳුව තමයි අපි දෙවෙනියත් බලමු එකයි 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 බිඳුවයි දෙක එකයි 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 දෙක ඔන්න බබ මුලින්ම එකයි බිඳුවයි එක එකයි එකයි දෙක එකයි බිඳුව මේ අට ආවත් තුන එකයි එක ආපෝ එක ආවත් දෙක දෙක කියන්නේ මේක අන්න පාදය බොහොම සුන්දරයි බොහොම සුන්දරයි අපි යමු මෙන්න අභ්‍යාසය අපිට මෙතන මේකතු කරන්න පුළුවන් බලමු එකයි එකයි දෙක එකයි ඉතුරු බිින්දුව
ආපව එකයි එකයි දෙක කියන්නේ බිින්දුව. ආපව තුන තුන කියන්න එකයි එක. පාදය දෙක අන්න බගු මේ කතත් එන්න එකයි එකයි දෙක එකයි බිින්දුව දැම්ම ආමේ කයිකයි දෙක ආයනෝ තුනක් තුනක යන්න එකයි එක එක මෙයාට අවත් දෙක එක අවත් දෙක කියන්න බින්දුව ආයි දෙක කියන්න බින්දුව ආයි දෙක කියන්න බින්දුව බලන්න එකයි එකයි දෙක බින්දුවද තුන තුන කියන්න එකයි එක තුට එක දැම්ම අපෝ එකයි එකයි දෙක කියන්න බින්දුව ආයි එකයි එකයි දෙක කියන්න බින්දුව තොට දෙක කියන්න එකයි බින්දුව අරකල් බලන්න එකයි එකයි දෙකයි දෙක ආවොත් එකයි බින්දුව නෙලියන්නේ කියන්න මේක මෙහටාව දෙක ආයි දෙක ආයි තුන තුනනම් එක දැම්ම ආපහු එකාම දෙක බින්දුවයි එක තවසර බලන්න එකයි එකයි බින්දුවයි දෙක ආයි එකයි එකයි දෙක ආයි දෙක තුන කියන්නේ එක මෙහාට එනවා දෙක කියන්නේ එකයි වෙනවා බොහොම සරලයි D කොටස් බලන්න අපි මේකේ උත්තරය දාන්න මෙතන ඉඩ තියමු එකයි 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 බිින්දුවයි එකයි පාදය දෙක එකයි 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 බිින්දුවයි පාදය දෙක අපි මේක එකතු කරන්නයි සූදානම් ඔන්න එකයි බිින්දුවයි එකයි බිින්දුවයි එකයි එකයි පාදය දෙක එකයි එකයි දෙකයි දරුවා එකයි ඉතුරු බිින්දුව දැම්ම ඒක මෙතන්ටාවත් තුනයි තුන කියන්නේ එකයි ඉතුරු එක ආපව මේක මෙයාටාම දෙක දෙක කියන්නේ බිින්දුවයි එක අන්න එකයි බිින්දුවයි එකයි බිින්දුවයි එකයි එකයි පාදය දෙක ආදය දෙක අපියම් මේක උත්තරේ මෙතන තියමු එකයි එකයි බිින්දුවයි එකයි 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 පාදය දෙක යම් අපි මේක එකතු කරමු එකතු කරන්න ඕනේ එකයි එකයි දෙකයි දෙකට දෙකේ එකයි ඉතුරු බිින්දුවයි අන්න දැන් මේක මෙහාට ආවම තුනයි එකයි එක දැම්ම එක මෙහාට ආවා එකයි එක පාදය දෙක දැන් මේක නැවත සැරයක් ඕනම් කරලා බලන්න එනවා අපි යම් F කොටස පද තුනක් තියෙනවා එකයි බිින්දුවයි මෙතන උත්තරේ දාන්න අපි ඉඩ තියාගමු එකයි බිින්දුවයි බිින්දුවයි එකයි 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 දෙක එකයි එකයි ඕන අරකක් දාගන්න පුළුවන් පස්සේ එකතු කරන්නත් පුළුවන් කැමති විදිහට කරන්න පුළුවන් ඕන අපි මේ දෙක ඉස්සලා එකතු කරලා නැත්නම් මේකත් දාමු අපි එහෙම කරමු හැබැයි ඔයගොල්ලෝ පද තුනක් ටිකක් අසිරු වෙයි කියලා මට හිතෙනවා ඒ නිසා අපි මේ දෙක කරලා එමු ඒක හොඳයි මට හිතෙන විදිහට එකයි එකයි දෙකයි එකයි ඉතුරු බිින්දුවයි එතකොට තුනයි එකයි ඉතුරු එකයි එතකොට දෙකයි බිින්දුවයි එකයි බිින්දුවයි එක හරි අය බලන්න එකයි එකයි දෙකයි දෙකට දෙකේ එකයි ඉතුරු බිින්දුව දැම්ම තුනයි එකයි ඉතුරු එක දැම්ම එක මෙතනට ආවා දෙකයි බිින්දුවයි එකයි හරි දැන් මේ අර එකක් තව එකතු කරන්න. පද තුනක් ආවොත් එහෙමයි. මේක එකයි. මේක එකයි බිින්දුවයි එකයි බිින්දුවයි එකයි පාදය දෙක. අන්න. එකයි බිින්දුවයි එකයි බිින්දුවයි එකයි එකයි පාදය දෙක.
හරි. මේකේ උත්තරේ බලමු. ඕනම පද දෙකක් ඉස්සල්ලා එකතු කරන්න. මේකට මේක අපි එකතු කරමු. පද තුනම යන්න ගියොත් ඕලන්ට කරදර වෙයි. එකයි එකයි දෙකයි. එකයි ඉතුරු බිඳුවයි. එතකොට තුනයි. එකයි ඉතුරු එකයි. මේක මෙහාට ආවම දෙකයි. දෙකයි කියන්නේ බිඳුවයි එකයි. පාදය දෙක. දැන් අතන එකේ වුව හතරක් තියෙනවා. මේකත් එකතු කරන්න තියෙන්නේ. ඔන්න බබු. එකයි බිඳුවයි එකයි දෙක. එකයි එකයි දෙකයි දෙකයි. නම් බිඳුවයි එකයි. ආපහු එකයි එකයි දෙකයි බිඳුවයි. ආපහු තුනයි කියන්නේ එකයි එක. අන්න. එකයි එකයි බිින්දු දෙකයි එක පාදය දෙක පාදය දෙක අපිය තවත් එකක් දීල තියෙනවා උත්තරේ මෙතන දාන්න ඉඩ තියමු. එකයි 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 බිින්දුව ඈත් කරලා ලියාගත්තම පැහැදිලි. එකයි 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 බිින්දුව පද දෙක දෙක යන එක හොඳයි. බිින්දුවයි ඔන්න එකයි එකයි දෙක මතකයි දැන් එක බෙදලාම එකයි බිින්දුව මෙතනට ආවම තුනයි එකයි එක ආපහු තුනයි එකයි එක ආපහු දෙකයි බිින්දුවයි එක ඊට පස්සේ ආයේ අපි එකයි එකයි බිින්දුවයි එකතු කරමු ඔන්න දරුවනේ මේක බිින්දුවයි මේක එකයි 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 දෙකයි ආය එකයි එකයි දෙකයි අන්න අන්න එක මෙයාට එනවා පාදය දෙක එකයි එකයි බිින්දුවයි බිින්දුවයි එකයි බිින්දුවයි දෙක අන්න හරි අපි යනවා පහත දැක්වෙන එක එක එකතු කිරීම වල හිස්කොට තුලට සුදුසු ඉලක්කම යොදන්න අපි බලමු ඒක ඕකෙම කරන්න බලමු දරුවා. ඔන්න බලන්න. මේ පැත්ත බලන්න. දැන් මෙතන එකක් එන්න ඕනේ. එකක් එනකොට බිඳුව ආවත් එක එනවා. එක ආවත් එක එනවා. අපි බිඳුව දාමු. එතකොට එකයි බිඳුවයි එකයි. එකයි එකයි දෙක. දෙක දෙකෙන් බෙදන්න. එකයි ඉතුරු බිඳුවයි. බිඳුවයි මෙතනට එන්නේ මෙතන එක තියෙන මේකට යන් මෙතන බිඳුවක් එන්න නම් අනිවාර්යයෙන්ම එක තියෙන්න ඕනේ එතකොට එකයි එකයි දෙකයි අන්න එතකොට බිඳුව එනවා දැන් ආපහු මෙතන එකක් ආවා අන්න බිඳුව ආපහු එකක් ආවා එතකොට දෙකයි එතකොට බිඳුව මෙතනට එකක් එනවා මෙතන එක දැම්මොත් තුනයි එකයි එක එනවා එතකොට ආපහු එක මෙහාට එනවා බිඳුවයි බලන්න 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 එකයි එකයි දෙකයි බිඳුවයි එකක් ආවා එකයි එකයි දෙකයි බිඳුවයි එකක් ආවා තුනයි එකක් ආවා එකක් ඉතුරුයි එතකොට බිඳුවයි එකයි හරි මේකත් බලමු බිඳුවක් ගැන අනිවාර්යම එක තියෙනවා. මොකද එකයි එකයි දෙකනේ. එකයි බිඳුව එනවා එතකොට. එකක් මෙහාට එනවා. එතකොට බිඳුව. ආපහු එකක් මෙහාට එනවා. එතකොට එක තිබුණොත් තමයි බිඳුව එන්නේ. එතකොට දෙකයි කියන්නේ එකයි. බලන්න ආයසරය බලන්න. එකයි එකයි කීයද? දෙකයි. දෙක දෙකෙන් බෙදුවොත් එකයි බිඳුව එක දැම්ම. ඒකයි මේකයි ආපහු දෙකයි බිඳුව දැම්ම එකාව ආපහු දෙකයි බිඳුව දැම්ම එකාව දෙකයි කියන්නේ එකයි බිඳුව බොහොම සුන්දරයි මේවා තමයි අපිට එන්නේ අපි බලමු මේක බලමු බිඳුව දෙනවා එක එන්න නම් එක දාන්න වෙනවා එතන බිඳුව එන්න නම් එක දාන්න වෙනවා එතන එකයි එකයි දෙකයි එකක් මෙහාට එනවා තුනේ එනවා නම් එකයි
ආය දෙක කියන්නේ හරි. බොහොම සරලයි. දැන් බලනතරම මෙතන බිංදුව එන්න ඕනේ. එකක් දාන්න. එකයි එකයි දෙකයිනේ. දෙක දෙකෙන් බෙදන්න. එකයි බිංදුව. අන්නේ බිංදුව දැම්මා. දැන් ඒක මෙහාට ගියා. එතකොට එකයි එකයි ගියද දෙකයි. එහෙනම් මෙතන බිංදුව තමයි ඉන්නේ. දෙකනේ. එතකොට ඒක මෙහාට ආවා. දෙකයි ආපහු එකක් ආවා බිංදුවයි. අන්න. එකයි බිංදු හතරයි අපිට එන්නේ. අපි බලමු F කොටස. එකයි බිංදුවයි එකයි. දැන් මෙතනට බිංදුව තමයි ගැලපෙන්නේ. මොකද බිංදුවයි එකයි එකයි. ආපහු එකයි එකයි බිංදුවයි. දෙකනේ. එකයි එකයි දෙක කියන්නේ බබා බිංදුව. මේ එක මෙහාට එන. තුන කියන්නේ එකයි එක. අන්න F කොටස එකයි එකයි බිංදුවයි එකයි එකයි. ආන්න. අඩු කිරීමක් දීලා තියෙනවා. බලන්න. එකෙන් එකක් බිංදුවයි පාදය දෙක. දැන් මෙතන බිංදුව තියෙන ඉල්ලගත්තොත් දෙකයි මෙතනින්. දෙකයි. දෙකෙන් එකක් එකයි. දැන් මෙතන බිංදුව තියෙන එක තියෙන්නේ. මෙතන මෙතනින් මෙතන දැන් බිංදුවනේ. ඒතර ඉල්ලගත්තම දෙකයි. දෙකෙන් එකක් එකයි. දැන් මේක නිවැරදිද කියලා බලන්න පුළුවන් මේ දෙන්න එකතු කරලා. මේ දෙන්න එකතු කරලා. එකතු කරලා බලමු අපි. එකයි එකයි බිංදුව කියන්නේ මේක. එකයි එකයි එක එකතු කරලා බැලුවොත් උඩ පදේ එන්න ඕනේ. මෙතන එකයි. එකයි එකයි දෙකයි. කියන්නේ බිංදුවයි. ආයි තුනයි. තුනයි කියන්නේ එකයි එකයි. එකයි එකයි බිංදුවයි එක. සත්‍ය බව පේනවා. සත්‍ය බව පේනවා. අඩු කරන්න කියන්නේ. එකෙන් එකක් බිංදුවයි එකයි. බොහොම ලේසි. මේකත් බලන්න. මේක බිංදුවෙන් එකක් බෑ ඉල්ලගත්තොත් දෙකයි. දෙකෙන් එකක් එකයි. ලේසි පාසු. මේකත් බලන්න. බොහොම ලේසි. එකෙන් එකක් බිංදුවයි. මොකද අඩු කරන්න නැහැ. ඉතුරු ඒවා හැමම ලියනවා. පාදය දෙක. මේක ශබ්ද කරන්නේ කොහොමද? සිය නෙමෙයි. එකයි බිංදුවයි බිංදුව. අඩු කරන්න. එකෙන් එකක් බිංදුවයි. මේකෙන් ඉල්ලගත්තොත් දෙකයි. දෙකෙන් එකක් එකයි. උත්තරේ එකයි බිංදුව. එකයි බිංදුව. යමු. මේක උත්තරේ දාන්න මෙතන ඉඩ තියමු. එකයි 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 දෙක. එකයි එක. බොහොම ලේසියිනේ. නිකම් අඩු වෙනවනේ බබෝ. එකෙන් එකක් බිංදුවයි. කෙන එකක් බිංදුවයි අතන එකයි. බිංදුවයි බිංදුවයි දෙක. මේකත් අපි උත්තරේ මෙතන දාන්න ඉඩ තියමු. මේ පැත්ත බලන්න. පාදය දෙක නිසා මේක යහට ගත්තොත් දෙකක් එනවා. දෙකෙන් එකක් එකයි. දැන් මෙතන බිංදුවයි. ගත්තොත් දෙකයි දෙකෙන් එකක් එකයි. අනු උත්තරේ අපිට එනවා එකයි එකයි දෙක. එකයි එකයි දෙක. අපි මේක උත්තරේ මෙතන දාමු. එකයි එකයි බිංදුවයි බිංදුවයි දෙක. එකයි 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 දෙක. අඩු කරමු. මෙතනින් ගත්තොත් දෙකයි. ආය ගත්තොත් දෙකයි. දෙකෙන් එකක් එකයි. දැන් දරුවා මෙතන එකයි තියෙන්නේ. එකක් දීලානේ තියෙන්නේ. එකෙන් එකක් බිංදුවයි. මෙතන බිංදුවයි තියෙන්නේ. ඉල්ලගත්තොත් දෙකයි දෙකෙන් එකක් එකයි. එකයි බිංදුවයි එකයි පාදය දෙක. දැන් ඉච්චක අපිට අර විදියට දීලා තියෙනවා අපි අඩු කරමු. එකෙන් එකක් බිංදුවයි. පාදය දෙක. මෙතන ඉල්ලගත්තොත් දෙකයි දෙකයි දෙකයි. දෙකෙන් එකක් එකයි. මෙතන එකයි තිබුණේ. එකෙන් එකක් බිංදුවයි. මෙතනත් එකයි තිබුණා. එකයි බිංදුවයි එකයි බිංදුවයි පාදය දෙක. අපි යමු. අපි බලමු ළමයි ආයි කොටස. දැන් මේකෙන් ඉල්ලගෙන ආවම මෙතනට ගැලීම දෙකක් එනවා. ඒතකොට දෙකෙන් එකක් එකයි. හොඳට බලන්න.
මෙතන දිනවා එකක් දැන් දුන්නන එකක් එකිනෙක බිඳුවයි මෙතන දෙකක් තියෙනවා මෙතන එකිනෙක බිඳුවයි මෙතන බිඳුවයි එතන මේ බිඳුව දෙක අපි ලියන්න ඕන වෙන්නේ නැහැ මේක විතරක් ඇති ආයෙත් බලන්න දෙකෙන් එකක් එකයි එකෙන් එකක් බිඳුවයි එකෙන් බිඳුවක් බිඳුවයි එකෙන් එකක් බිඳුවයි එකෙන් එකක් බිඳුවයි මේක තමයි උත්තරේ අපි බිඳු දාන්නේ නැහැ ඉස්සර දැම්මොත් ප්‍රශ්න නැහැ මකන්න අඩු කරමු එකෙන් එකක් බිඳුවයි හරි පාදේ ලියන්න ඕනේ ගම එකෙන් බිඳුවක් එකයි දැන් මෙයාගෙන් ඉල්ලගෙන ආවා මෙතනට එනකොට දෙකක් එනවා දැන් මෙයාගේ බිඳුවෙන් බිඳුවක් බිඳුවයි මේකත් බිඳුවෙන් බිඳුවක් බිඳුවයි මෙතන ඉල්ලගෙන ඉන්නපස්සේ දැන් තමයි ඉල්ල ගන්න ඕනේ දෙකෙන් එකක් එකයි අපි ආයෙත් කරමු එක අඩු කිරීම එක බිඳුවයි. එක අඩු කිරීම බිඳුව එකයි. මේ බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවයි. ඉල්ලගත්තොත් දෙකයි එකක් ගියාම එකයි. එකයි බිඳු දෙකයි එකයි බිඳුව. අපි යන්. මේකත් බලමු. K. උත්තරේ මෙතන දාමු. එකයි බිඳු තුනයි. දෙක. මේක එක 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 දෙක. බලමු අඩු කරන්න ඉල්ලගෙන ඉල්ලගෙන යනවා මෙයාගෙන් ඉල්ලගෙන යනවා දෙකයි දෙකෙන් එකක් එකයි දැන් මෙතන එකෙන් එකක් බිඳුවයි එකෙන් එකක් බිඳුව දැන් මෙතන බිඳුව තියෙනවා මෙයා දෙකක් දෙනවා එතකොට එකයි එකයි බිඳුවයි බිඳුවයි එකයි පාදය දෙක මේකේ උත්තරේ මෙතන දාමු එක බිඳුව එක බිඳුව එක බිඳුව එක බිඳුව එක බිඳුව එක දෙක අපි අඩු කරමු ඉලගත්තොත් දෙකෙන් එකක් එකයි මෙතන බිඳුවෙන් බිඳුවක් බිඳුවයි ඉලගත්තොත් දෙකයි එකයි මෙතන බිඳුවයි මෙතන දෙකෙන් එකක් එකයි අන්න බලමු අපිට හම්බ වෙනවා කේල් කොටස හම්බ වෙනවා අපි යමු මිශ්‍ර අභ්‍යාසය මේක බලන්න මොකද කරන්න ඕනේ එකතු කිරීමක් සහ අඩු කිරීම මම සිලබස් එකේ මේක කෙරුවා අපි උත්තරේ මෙතනින් දාන්න හිතාගමු අපි මුලින්ම මේ දෙන්න එකතු කරමු 1 1 0 1 2 හොඳ වැඩේ එක යට ලියලා එකතු කරන එක ඔන්න එකයි එකයි දෙකයි කොට එකයි බිින්දුව දැම්ම එකයි එකයි දෙකයි බිින්දුව දැම් එකයි එකයි දෙකයි එකයි තුනයි එක දැම්ම ආපව් දෙක දෙක කියන්නේ බිින්දුවයි එක අන්න අන්න පාදය දෙක අඩු කරන්න ඕනේ එක බිින්දුව එක 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 අඩු කරන්න ඕනේ බලමු මෙතනින් ඉල්ලගත්තා ඉල්ලගත්තා මෙතන දෙකයි දෙකෙන් එකක් එකයි දැන් මෙතන දෙන එකක් එකෙන් එකක් බිඳුවයි මෙතන මොකොත් නැහැ බිඳුවයි මේකෙන් ඉල්ලගත්තොත් දෙකයි එකයි උත්තරේ අපිට හම්බ වෙනවා එකයි බිඳු දෙකයි එකයි පාදය දෙක පාදය දෙක අපි යනවා මේකත් බලන්න අන්න බලන්න මෙතන වරහණක් දාලා තිනවා මේක ක්‍රම දෙකකට කරන්න පුළුවන් ඕනනම් මේ දෙන්න එකතු කරලා මෙතන දාගෙන අඩු කරන්නත් පුළුවන් අපි මේක මෙහෙම ලියුවොත් 1යි ලක්කම් 5යි දැන් මේ දෙන්න එකතු කරගන්නවා පැත්තක 1යි 0යි 1 1යි 1 ඔන්න බබු බලන්න වරහණ දාලා තිනේ ඒකට 1යි 1යි 2යි කයි බිඳුවයි ආය එකයි එකයි දෙකයි ආයි දෙකයි අන්න කොට අපිට එනවා එකයි බිඳු කීයක්ද බබෝ තුනක් දැන් අපිට පාසුවෙන් මේක අඩු කරන්න පුළුවන් එතන උත්තරේ දාමු එකයි බිඳු කීයක්ද එකේව පහයි එකයි බිඳු තුනයි ලේසියි
එකක් අඩු කරොත් එකයි එකෙන් බින්දුවක් එකයි එකයි එකෙන් එකක් බින්දුවයි එකයි එකයි බින්දුවයි එකයි 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 දෙක මේක එහෙම නැත්නම් මේක වරහන් අස් කරලා මේකෙන් මේක අඩු කරලා ඒක අඩු කරන්නත් පුළුවන් මේක තමයි අපිට ලැබෙන උත්තරේ එකයි බින්දුවයි එකයි එකයි එක හරි අපි යමු මේකේ තියෙනවා උත්තරේ මෙතන දාමු අපි මේක ලියාගමු එකයි එකයි බින්දුවයි බින්දුවයි එකයි එක මේකෙන් එකයි එකයි බින්දුවයි බින්දුව අඩු කරනවා ඉස්සලා මේක අඩු කරනවා එකෙන් බින්දුවක් එකයි ආයි දෙකෙන් බින්දුවක් එකයි ඉල්ලගත්තොත් දෙකයි දෙකෙන් එකක් එකයි මෙතන එකයි බින්දුවයි බින්දුවයි එකයි හරි ආය අඩු කරන්න ඕන එකයි එකයි බින්දුවක් බලමු මේකත් අඩු කරන්න එකෙන් බින්දුවක් එකයි එකෙන් එකක් බින්දුවයි බින්දුවයි මේක බින්දුවයි බින්දුවයි එකයි මොකක්ද ආපු උත්තරේ එකයි බින්දුව හතරයි එකයි පාදය දෙක අනසී කොටස අපි යන එක එක් සංඛ්‍යාවට එකකින් වැඩි ඊළඟ සංඛ්‍යාව වෙන වෙනම ලියන්න එන බලන්න එකයි දෙක මේකට එකකින් වැඩි සංඛ්‍යාව හොයන්න ඕන එන අපි එක ලියලා එකක් එකතු කරමු එකයි එකයි දෙක කියන්නේ එකයි බින්දුව අන්න එකයි බින්දුව දෙක හරි ඉනට එකයි එකයි දෙක මේකට දෙකක් වැඩි සංඛ්‍යාව ගන්න ඕනේ සමාන දාන්න බෑ එකයි එකයි දෙකට එකක් එකතු කරන්න එකයි එකයි දෙකයි ආය එකයි එකයි දෙකයි මෙතන්ට එකක් එනවා එතකොට අපිට එන්නේ මොකද්ද එකයි බින්දුවයි බින්දුවයි දෙක හරි පේනවා මේකේ ලස්සන රටාවක් එනවා ඔන්න එක එක තල්ලු වෙනවා මෙයාට බින්දු ඇවිල්ලා බලමු තුන්වෙනියත් බලමු මොකද්ද එකයි 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 දෙක එකයි 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 දෙක එකක් එකතු කරා එකයි එකයි දෙකයි එකයි එකයි දෙකයි එකයි එකයි දෙකයි එකත් අල්ලු වෙනවා මෙහට එතකොට අපිට එන්නේ එකයි බින්දු තුන හරි ඊට පස්සේ කවුද එකේව හතරයි දෙක කියන මනෝමෙන් උත්තරේ එකයි බින්දුවයි 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 හතර එකක් මෙහාට තල්ලු වෙනවා එක කූරකට දැම්ම ගම එකක් එකයි බින්දු පහයි එකයි එක මෙතන දින එකේව පහක් උත්තරේ එන්නේ එකයි බින්දු පහ එකයි දෙකයි තුනයි හතරයි පහයි එකයි බින්දු පහක් තමයි පිළිතුරට හම්බෙන්නේ එක සැරේ මට පිළිතුර තමයි කියවුනේ හරි දැන් බලන්න අපි රටාව අල්ලගත්තා මෙතන දෙහෙම ලියලා පාදය දෙක දැම්මා ඒ තව එකක් තියෙනවා ඉලක්කම් හයක් තියෙනවා කෙලිම බින්දු හයක් එනවා එකක් සමග එකක් මෙයාට තල්ලු වෙනවා එකයි දෙකයි තුනේ අතර එපායි හයයි දැන් මේක මේ ගාන දීලා දෙන්නේ දරුවෝ මේක එකතු කරලම කරන්න නෙමෙයි මේ රටාව අධ්‍යයනය කරලා ඉතුරු ටික ගන්න ඒ නිසා අපි එතන උත්තර එක ගාමන ලිව්වා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපි යමු හතරේ දෙකේ බලය අපි දන්නවා කීයද හතර වරක් හතරනේ 16යි දැන් මේ 16 10 පාදින්නේ දරුවා ඕගලන්ට මේක මනෝමින් ලියන්නත් පුළුවන් මනෝමින් ලියන්න පුළුවන් දැන් කූරුවල එකේව දෙකේව නේ එකේව දෙකේව හතරේව අටේව 16ව 16ව 1.4යි 1.4ක් එන්නේ අපිට ඒක මනෝමින්නුත් පුළුවන් දැන් අපි නමුත් බෙදලා බලනවා දරුවොත් එක්ක දෙවර කට 16යි තුරු බින්දුවයි
දෙවරක් හතරයි ඉතුරු බිඳුවයි. දෙවරක් දෙකයි ඉතුරු බිඳුවයි. එකයි බිඳුවයි. එකයි බිඳුවයි 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 බිඳුව බිඳුව හතරයි මං කිව්වේ පාදය දෙක. අර කූරු වල වටිනාකමාව කීවෙනි කූරද 16 වටිනාකම කියලා මතකින් දෙන්නත් පුළුවන්. නමුත් අපි කරලා පෙන්නු. අපි යන්න. යන්න සුළු කළ පිළිතුර දෙකේ පාදයට හරවන්න. ඉන්න ඉන්න. 49 10 කියලා තියෙන මෙතන ලියන්නේ අපි පාදය නිසා 32 10 අඩු කරන්න තියෙන්නේ 7යි 1යි 17 10 හරි දැන් මේ 17 10 අපි දෙක පාදයට හරවන්න ඕන අර 16ට එකක් දැම්මන 16ට එකක් දැම්මන 17යි 17 බෙදමු දෙවර කටයි ඉතුරු එකයි දෙවර කතරයි බිඳුවයි දෙවර දෙකයි බිඳුවයි එකයි බිඳුවයි ඉතර එකයි බිඳු තුනයි එකයි මංගේ බිඳුවක් වෙනුවට එකක් වැඩිපුර ආවා හරි ඒ අපි කලේ මේ කොටස යන්න මුලින් දෙකේ පාදයට අරවා පසු ඒ උත්තරේ ලැබෙයිදයි බලන්න අපි යන්න 49 10 අපි ආරෝම දෙවර 2යි 4යි 1යි 12යි 0යි 6යි 0යි 3යි 0යි 1යි 1යි එතකොට 1යි 1යි බිඳුවයි 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 එකයි පාදය දහ දෙක පාදය දෙක අපි 32ත් බලමු මතකනේ දෙකේ පහේ බලය කියලා නිකම් වෙනවා 32ත් බෙදමු දෙවර 16යි ඉතුරුනේ 8යි ඉතුරුනේ 4යි ඉතුරුනේ 2යි ඉතුරුනේ 1යි ඉතුරුනේ 1යි බිඳු 5යි දැ බල නිස්සල් අපි කළේ මේ මේ අඩු කරණය කනේ එනම් එකයි එකයි බිඳු තුනයි එකයි එකයි බිඳු පහයි අඩු කරන්න එකෙන් බිඳුවක් එකයි බිඳුවයි 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 එකයි මෙත බිඳුව අපිට ඕන්නේ අපිට ආපු උත්තරේ බලමු. එකයි බිඳු තුනයි එකයි. එකයි බිඳු තුනයි එකයි. මෙතනත් අපිට ආවේ එකයි බිඳු තුනයි එකයි පරීක්ෂා කරලා බැලුවා. එතකොට අපේ උත්තරේ අපිට ආවා සත්‍ය වෙනවා කියලා ආවා දරුවනි. දැන් බලන්න එහෙනම් මම අද දවසේ ඕගලන්ව අලුත්ම ලෝකයකට ගෙනගෙන ගියා කැඳගෙන ගියා ඕගොල්ලෝ දැනගෙන හිටියා 0යි 9යි අසරින් සංඛ්‍යාලියක් දැන් මේ පාඩම ඉගෙන ගත්තම ඕගොල්ලන්ට තේරෙන්නේ නැති මොකද්ද අපේ සංඛ්‍යා පාදය 10 පාදය මොනතරම් වටිනවද දැන් මේ බලන්නකො ඇත්තටම 49 ලියන්න කොච්චර කරදර වෙනවද දැන් අපි හොඩියේ ඉඳන් ඉගෙනගෙන ඉගෙන ආවා අපේ සංඛ්‍යාව අපි මේක වටිනාකම දැනගෙන හිටියේ නැහැ. පාදය 10 ගන්න එකේ පහසුව ලේසිය. කොයිතරම් මේක අපිට වැදගත් වෙනවද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. දැන් බලන්න අපිට මේ සංඛ්‍යා පාදත් එක්ක බලද්දී අපේ 10 පාදය ගණන් හදන්න හැමදේම කරගන්න පරිහරණය කරගන්න යම් යම් අභ්‍යාස ගොඩක් ලේසි වගේ තේරෙන්න ඕනේ. මේ පාඩම කියන්නේ මේක පරමාර්ථයක් තමයි 10 සංඛ්‍යා පාදයේ තියෙන වටිනාකම. වටිනාකම. දැන් කාල වේලා තිබුණා අපිට 12 සංඛ්‍යා පාදයේ අලුත් සංකේත දාලා එහෙමත් ගණන් හදන්න පුළුවන්. එතකොට මේ දෙක පාදයේ සංඛ්‍යා ගුණ කිරීම කරන්න පුළුවන්. විවිධ දේවල් තව කරන්න පුළුවන් ඉදිරියට. ඉතින් ඕගොල්ලෝ පරිගණක තාක්ෂණයට ගියොත් පරිගණක ඉගෙන ගන්න ගියොත් උගන්න අනිවාර්යයෙන්ම මේ දුවිමය පාදයේ ඉගෙන ගන්න වෙනවා. ඉතින් ඒ සඳහා හොඳ අත්විවරමක් අපි මේ පාඩමෙන් ඕගොල්ලන්ට දාලා තියෙනවා. එතකොට අපි එතනින් අපේ
දෙවෙනි පාඩම නවේ ශ්‍රේණී දුවිමය සංඛ්‍යා සම්පූර්ණයම අච්චුපොතේ සියලම නිදසුන් අභ්‍යාසත් එක්ක නිම කරනවා.